ඔබ කාලයක් පුරාවට බලාගෙන හිටි දවසක් මීට හරියටම මාසයකට කලින් තමයි ස්වාමින් වහන්සේ අපිට දහම් කාරණා පැහැදිලි කළේ අද දක්වාම ඔබ බොහෝ දෙනෙක් ස්වාමින් වහන්සේ ගැන අපගෙන් විමසුවා ඉතින් ඔබ යොමු කරන ලද බොහෝ ගැටලුත් අපි ස්වාමින් වහන්සේට යොමු කරන්නට අද දවසේදී සූදානම් කරගෙන තිබෙනවා ගෞරවනීය ස්වාමින් වහන්ස පහෝකිය වැඩසටහනක ස්ත්‍රීත්වය ලැබීම සම්බන්ධව ඔබ වහන්සේ පැහැදිලි කරන ලද දහම් කාරණා සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ගැටලු යොමු කොට තිබෙනවා ස්ත්‍රීත්වය ලබන්නේ වැරදි කාම සේවනය කියා නිසා දහමට අනුව ඔබ වහන්සේ පහෝකිය වැඩසටහනකදී අපට පැහැදිලි කළා මව් පදවිය ලබන කාන්තාවකගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව බුදුරජාණන් වහන්සේ හොඳින් පැහැදිලි කර දී තිබෙනවා ස්වාමීන් වහන්ස ඉතින් මෙම කාරණා දෙක ස්ත්‍රීත්වය ලැබීම ඒ වගේම මව් පදවිය කියන කාරණා බුදුදහමට අනුව ස්වාමීන් වහන්ස අපට පැහැදිලි කර දෙන්න මෙහෙමයි නෝනා දැන් උතනදී අපි බලන්න ඕනේ ස්ත්‍රීත්වය කියන කාරණේයි මාතෘත්වය කියන කාරණේයි කාරණා දෙකක් දැන් උතනින් තමයි ඔක පැටලව ගන්න ස්ත්‍රීත්වය කියන කාරණේ මාතෘත්වය කියන කාරණේ කාරණා දෙකක් මාතෘත්වයේ උත්තරීතර භාවය පිළිබඳ බුදුරජාණන් වහන්සේ තරම් ගරු කරපු වෙන සාස්තුන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ නැහැ ඒ මාතෘත්වයේ උත්තරීතර භාවයට බුදුරජාණන් වහන්සේ ඒසා ගරු කිරීම දැක්කු. තමන්ගේ මෑණියන් දවස් හතෙන් කලුරිය කරද්දී උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ පළවෙනි වසගත කළේ දිව්‍යතලයේ තමන්ගේ මෑණියන් ධර්මාභෝධය ලබා දීම උදෙසා. තේරෙනවද? ඒ නිසා මාතෘත්වයේ උත්තරීතර භාවය ගැන කතා කරනකොට ඒ උත්තරීතර භාවය ගැන බුදුරජාණන් වහන්සේ තරම් අපේ සද්ධර්මයේ තරම් කතා කරපු වෙන දහම නැහැ. නමුත් මෙතන තියෙන්නේ නෝනා ස්ත්‍රීත්වය පිළිබඳ ප්‍රශ්නයක්. තේරෙනවද? ස්ත්‍රීත්වය පිළිබඳ ප්‍රශ්නයක්. මොකද බුදුරජාණන් වහන්සේ අපි දන්නවා මහා ප්‍රජාපති ගෞතමිය සුළුමෑණියෝ බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමයේ ප්‍රථම අවස්ථාවේ වැඩි වේලාවෙම පැවිදි වෙන්න අවසර ඉල්ලනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කියනවා මේ කාලය පැවිදි වීමට සූසු කාලය නෙමෙයි කියලා. කාන්තාවන්ට භික්ෂුත්වයේ වීමට සූසු කාලය නෙමෙයි කියලා ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඉන් පස්සේ ආයිමත් මහා ප්‍රජාපති ගෞතමී අර කුලකාන්තාවන් 500ක් හිස මුඩු කරගෙන යොදුන් 100 ගාණක් දුර ගෙවාගෙන අප්‍රමාණ වෙහෙස මහන්සි වෙලා ඇවිල්ලා ආයිමත් කාන්තාවන්ට පැවිදි උපසම්පදාව ඉල්ලන. නමුත් ඒ වෙලාවෙත් බුදුරයන් වහන්සේ පළවෙනි දෙවෙනි තුන්වෙනි අවස්ථා තුනේදීම ප්‍රතික්ෂේප කරනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි අවස්ථා තුනේදීම බුදුරයන් ප්‍රතික්ෂේප කරනවා. නෑ ඒක සුදුසු නෑ කියලා. එනම් බලන්න එහෙමනම් ඒ වෙලාවේ යම් කෙනෙක් කිව්වනම් බුදුරජාණන් වහන්සේ මාතෘත්වයේ උත්තරීතර භාවයේ තැකුවේ නැහැ කියලා ඒක සාධාරණද නැහැ. ඒතර මාතෘත්වය කියන්නේ එක කතාවක් ස්ත්‍රීත්වය කියන්නේ තව කතාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවස්ථා තුනේදීම ප්‍රතික්ෂේප කරනවා නෑ මහා ප්‍රජාපතිය ඒක සුදුසු නැහැ කියලා. නමුත් ඊට පස්සේ ප්‍රජාපති ගෞතමිය ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේට ඇවිටිලි කරනවා අනේ භාග්‍යවතුන් වහන්සේ තුන් පාරක්ම අපිව ප්‍රතික්ෂේප කළා කියලා. ඊට පස්සේ හොඳයි එහෙමනම් මෑණියනි ඔබ තුමිය වැඩ ඉන්න මං බුදුරජාණන් වහන්සේට සැලකරන්නම් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනි ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරනවා දෙවෙනි තුන්වෙනි ඉල්ලීමත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ තුන්වෙනි ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරද්දී හතරවෙනි ඉල්ලීමකට යනවා. මොකද දැන් අපිට කවදාක්වත් අපේ නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් අපිට පළවෙනි දෙවෙනි තුන්වෙනි ඉල්ලීමක් කළොත් අපි අනිවාර්යයෙන් මේකට එකඟ වෙන්න ඕනේ. අපි තුන්වෙනි ඉල්ලීමක් කළාට පස්සේ අපි ඒක එකඟව වෙන්නේ නැත්නම් නෝනා ඒක පාතිමෝක්ෂයේ සීලයට අදාළව මගේ සිල්පදය දුර්වල වෙනවා. ඒතර ආනන්ද ස්වාමීන් වහන්සේ එතනදී බුදුරජාණන් වහන්සේ තුන්වරක් ප්‍රතික්ෂේප කරද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ හතරවෙනි පාරට ගියා. ඒ යන්නේ ඇවතක් සිද්ධ කරමින්. හතරවෙනි අවස්ථාවේදී තමයි බුදුරජාණන් වහන්සේ අර ගරු කර්ම අටක් මුල් කරගෙන පැවිදි උපසම්පදාව දෙන්නේ. ඒතර එහෙනම් බලන්න දැන් කාන්තාවන්ට පැවිදි උපසම්පදාව දීම උදෙසා බුදුරයන් වහන්සේ මුල්ම නිග්‍රෝධාරාමයට වැඩි වේලාවේ එතනදිත් ප්‍රතික්ෂේප කරනවා. ඉන් පස්සේ දැන් මේ කුලකාන්තාවන් 500ක් එක්කගෙන ඇවිල්ලා කරපු ඉල්ලීමේදීත් බුදුරයන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා තුන් පාරක්. ආනන්ද ස්වාමීන් වහන්සේ තුන් වාරක් ඉල්ලලත් ප්‍රතික්ෂේප කරනවා. හතරවෙනි අවස්ථාවේ තමයි බුදුරයන් වහන්සේ විනය කාරණා අටක් මනවලා පැවිදි උපසම්පදාව දෙන්නේ කාන්තාවන්. එහෙනම් බලන්න එතනදී යම් කෙනෙක් චෝදනාවක් කළොත් බුදුරජාණන් වහන්සේ මේ කාන්තාවන්ට විශේෂම තමන්ගේ සුළු මව එවැගේම මිහි කාලයේ බිරිඳ යසෝදරාමත් මෙතන ඉන්නවා සියලුම ශාක්‍ය වංශයේ කුමරියෝ. එතකොට එහෙමනම් බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ට පැවිදි උපසම්පදාව දුන්නේ නැති එක මාතෘත්වයට කරන අසාධාරණයක් කියොත් ඒක සාධාරණද? මාතෘත්වය කියන්නේ එක කතාවක් නෝනා. ස්ත්‍රීත්වය කියන්නේ තව කතාවක්. එතකොට ඒ වගේම අවසානයේ පළවෙනි ධම්මසංගායනාව පවත්වන වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධම්මසංගාන පවත්වන්නේ ඉස්සෙල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද ඔබ එදා අර මහා ප්‍රජාපති ගෞතමී ඇතුළු කුලකාන්තාවන්
මේ විදිහට බුදුරජාණන් වහන්සේගෙන් උතුම් පැවිදි උපසම්පදාව ඉල්ලලා බුදුරයන් වහන්සේ තුන් පාරක් ප්‍රතික්ෂේප කරද්දී ඒ වගේම ඔබ තුන් පාරක් ඉල්ලලා ඒ ප්‍රතික්ෂේප කරද්දී ඔබ හතරවෙනි වතාවෙත් ඇවැටිලි කළා මේක ලබලා දුන්නා ඒක ඇවත ඔබ දැන් ඇවත් දෙසන්නේ කියලා ඇවත දේශනා කරන්න කියනවා බුදුරයන් වහන්සේ පිරිනිවන් පාලා ඉවරයි ඒ ඇවත දේශනා කරන්න කියනවා එහෙනම් ඒ වෙලාවේ ඒ ඇවත දේශනා කරන්න කියද්දී මහා කාශ්‍යප මහරහතන් වහන්සේට යම් කෙනෙක් චෝදනාව කළොත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මාතෘත්වයේ අගය දැක්කේ නැහැ කියලා ඒක සාධාරණද ඒක මෙතන මාතෘත්වයේ කියන එක ශ්‍රීත්වයේ කියන කතාව තවත් එකක් මේ කාරණා දෙක නෝන අපි දෙපැත්තකට දාලායි දකින්න ඕනේ අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේ සෝරෙය්‍ය සිටුවරය කියලා සිටුවරෙක් හිටියා මේ සිටුවරයා බොහොම රූමත් තරුණ සිටුවරේ දරුවෝ දෙන්නෙක් හිටිය විවාහක සිටුවරේ මේ සිටුවරයා දවසක් අර සඳලුතලේ ඉඳගෙන උදේ පාර දිහා බලාගෙන ඉන්නකොට මේ සිටුවරයා දකිනවා ස්වාමින්වහන්සේ කෙනෙක් පිණ්ඩපාතේ වඩිනවා උන්වහන්සේ බොහොම තරුණ බොහොම කඩවසම් ලස්සන ස්වාමින්වහන්සේ නමක් නමුත් මේ සිටුවරයා දන්නේ නැහැ මේ ස්වාමින්වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා. මේ සිටුවරයා අර තරුණ ස්වාමින්වහන්සේ කිරි රාගයෙන් බැඳෙනවා හිතෙන්. අර ස්වාමින්වහන්සේව දැකලා අනේ මේ ස්වාමින්වහන්සේ මට අයිති කරගන්න තියනවා නම් මෙයා මගේ බිරිඳ වුණා නම් මේ ආකාරයෙන් ස්වාමින්වහන්සේ කියන හිත රාගයෙන් බැඳෙනවා. බැඳිලා මේ රාගසිත වැඩි වෙනවා දැන් හැමදාම උදේට දැන් මේ සෝරෙය සිටුවරයා අර ස්වාමින්වහන්සේ පිණුසිඟායනවා බලමින් රාගසිතම වැඩි කරගන්න. මෙයා විවාහක කෙනෙක්. මෙහෙම වැඩි කරමින් එයා මනසින් ඒ ස්වාමින්වහන්සේත් එක්ක කාමයේ හැසිරෙනවා මනසින්. මෙහෙම හැසිරෙද්දී මේ සෝරෙය සිටුවරයා ස්ත්‍රීත්වයට පත් වෙනවා. ඒ කියන්නේ මේ ස්ත්‍රීත්වයට පත් වුණා කියන්නේ මේ එක මොහොතෙන් සිද්ධ වුණ දෙයක් නෙමෙයි. අර රාගය වැඩෙන්න දැන් කා කෙරෙහිද රාගය වැඩෙන්නේ? රහතන් වහන්සේ නමක් කෙරෙහි රාගය වැඩෙන්න අර ලේ ධාතුව ගිනියම් වෙනවා, ශරීරය කෝප වෙනවා, ප්‍රකෝප වෙනවා. මෙහෙම බිලා සතියක් දෙකක් මේ රාගය වැඩනකොට මේ සෝරෙය සිටුවරයා පුරුෂ ලිංගයේ අසුරු දහන් වෙලා ස්ත්‍රී ලිංගයේ පහළ වෙලා ස්ත්‍රියක් බවට පත් වෙනවා. ඒතර බලන්න මේ ජීවිතේදීම කාමයේ වර්ධවා ඇසිරීම කියන කාරණේ තුල මේ ජීවිතේම ස්ත්‍රියක් බවට පත් වෙන්න අකුසලෙ සිද්ධ වුණා. තේන්න මේ ජීවිතේදීම. ස්වාමින්වහන්ස දැන් ඒ සිටුවරයා ඒ අකුසලයේ දුනේ මානසිකව නේද? ඒ මානසිකවයි තාම මේ ස්වාමින්වහන්සේට අතින්වත් ස්පර්ශ කිරීමක් කළේ නැහැ. සොරේ සිටුවරයා දන්නේ නැහැ මේ රහත්භාවයට පත් වෙලා කියලා. එයා මානසින් කාමයේ වර්ධ හැසිරෙනවා. ඒ අර රූමත් බව දකිමින් මෙයා මට අයිති කරගන්න නැත්තම් මෙයා මගේ කර නැත්තම් කියලා මානසින් කාමයේ වර්ධව හැසිරෙලා අන්න පුරුෂලිංගයේ අතුරුදහන් වෙන. දැන් පුරුෂලිංගයේ අතුරුදහන් වුණා කිව්වහම කෙනෙක් හිතන්න පුළුවන් අල්මාරියක තියෙන රත්තරන් බඩුවක් අතුරුදහන් වෙනවා වගේ අතුරුදහන් වීමක් නෙමෙයි. එතකොට ඒ අතුරුදහන් වෙනවා කියන කාරණේ අපි ධර්මානුකූලව කායිකව ඒක දකින්න ඕනේ. මොකද එයා තුල රාගය වැඩෙන්න අපි දන්නවා රාග සිත් සකස් වෙනකොට සමහර විට මේ ශරීරය ගිනියම් වෙනවා, රත් වෙනවා, ලේ ධාතුව කළු වෙනවා. නිරයතුරුවම රාගය වැඩෙන්න ඊට අදාළව ශරීරයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. එතකොට ඒ ශරීරයේ දිගින් දිගට මේ රාග සිත් වැඩෙනකොට තමන්ගේ පුරුෂ ලිංගයේ ශරීරෙටම හැකිලා එනවා. දැන් අතුරුදහන් වුණා කියන කාරණේ එහෙමයි. දැන් සමහරව අතුරුදහන් වුණා කියන කාරණේ හඳුන්වන්නේ අල්මාරියක තියෙන රත්තරන් බඩුවක් අතුරුදහන් වුණා වගේ අතුරුදහන් වෙලා ස්ත්‍රීලිංගයක් පහළ වුණා කියන කාරණේ. ඒවා වෛද්‍ය විද්‍යානුකූලව වුණත් අපිට ඔප්පු කරන්න බැහැ. ඒතන මේ අතුරුදහන් වෙනවා කියන දැන් අපි දන්නවා සමහර අයගේ කන වෙන්න පුළුවන්, ඇඟිල්ලක් වෙන්න පුළුවන්, ශරීරයේ කොටසක් වෙන්න පුළුවන්. ශරීරය ඇතුළටම සමහරලාට ඇකිලිලා යනවා අපි දැකලා තියෙනවා නේද? සමහරලාට ශරීරය ඇතුළටම ඇකිලිලා යනවා. මොකද ශරීරය ඇතුළේ තියෙනා වූ කායික ක්‍රියාකාරීකම් නිසා. එතකොට අතනත් රාගය වැඩිලා ලේ ධාතුව රත් වෙලා ගිනියම් වෙලා මේක වෙනකොට පුරුෂ ලිංගයේ ශරීරය ඇතුළටම ඇකිලිලා ගිහිල්ලා ස්ත්‍රී ලිංගයටම අදාළ කටයුතු සකස් වෙනවා. දැන් මෙතනදීම අපිට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලෙම කාමයේ වර්ධවා හැසිරීලා නෙමෙයි මානසිකව මනසින් කාමයේ වර්ධවා හැසිරීලා රහතන් වහන්සේ පිළිබඳව ලිංග විපර්යාසය සිද්ධ වෙනවා. එනිසා නිරේතුරුවම අපි මෙතනදී මේ මාතෘත්වය කියන කාරණයයි ස්ත්‍රීත්වය කියන කාරණයයි කාරණා දෙකක්. එතනදී මාතෘත්වය කියන කාරණේට අපි කළගුණ සලකන බව ඇත්ත. තේන්න මේ අම්මා කියන කාරණය තුල කරගුණ සලකනවා කියන ඇත්ත. නමුත් නොනා මාතෘත්වය කියන කාරණය තුලත් ධර්මානුකූලව ලකුණු දෙන්න නම් බෑ. ඒක හොඳට තේරුම් ගන්න. මනුෂ්‍ය ධර්මතාවයන් තුල, සදාචාර ධර්මයන් තුල, සීලාචාර ධර්මතාවයන් තුල මාතෘත්වයට පළවෙනි තැන අපි දෙනවා. ඒක හරි. නමුත් ධර්මානුකූලව අවබෝධාත්මක ධර්මයට අදාළව විදර්ශනාමය ධර්මයට අදාළව මාතෘත්වය කියන කාරණයට ලකුණු ලැබෙන්නේ නැහැ. තේන්නාද? මාතෘත්වය කියන කාරණයට ලකුණු ලැබෙන්නේ නැහැ. මොකද මම සංසාරේ කාන්තාවක් වෙලා අම්මා කෙනෙක් වෙලා කල්පගාන ජීවත් වෙලා තියෙනවා. තේන්නාද? මං මේ ස්ත්‍රීත්වයට කවදා හරි පත් වෙන්න එක හේතුවක් උනේ කාමයේ වර්ධව හැසිරීම. එක හේතුවක් ඈ. සියලුම හේතු නෙමෙයි. එක හේතුවක් කාමයේ වර්ධව හැසිරීම. තේන්නාද? ඒ නිසා නිරේතුරුම මාතෘත්වය කියන කාරණය නොනා ඕනම වෙලාවක මාතෘත්වය තුල ලෝභ, ද්වේෂ, මෝහයන් බැසගෙන තියෙනවා.
ඒක තේරුම් ගන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කරන ලද පැහැදිලි කිරීමේදී මේ ගැටලුවත් ඔබ වහන්සේට යොමු කරන්නට සිද්ධ වෙනවා. මාතෘත්වය තුල ලෝභ, ද්වේෂ, මෝහ කියන කාරණා සැඟවී ඇති බව ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ ඇයි ස්වාමීන් වහන්ස? නෝන දැන් කල්පනා කරන්න පහේ ශිෂ්‍යත්ව පන්තියක් ගන්නකෝ. දැන් පහේ ශිෂ්‍යත්ව පන්තියේ දරුවෝ 40 දෙනෙක් ඉන්නවා. නමුත් මේ දරුවෝ 40 දෙනාටම අම්මලා 40 දෙනෙකුත් අම්මලා තාත්තලා 40 දෙනෙකුත් ඉන්නවා. නමුත් මේ සෑම අම්මා කෙනෙක්ම උත්සාහ ගන්නේ තවත් දරුවෙකුට වඩා තමන්ගේ දරුවාට එක ලකුණක් හරි වැඩි කර ගන්න දෙන්න නේද? ඈ? ඒ කියන්නේ මාතෘත්වය කියන කාරණේ තුල නොනා ඒක මනුස්ස ධර්මතාවයන් තුල උසස් ධර්මතාවයක් බව ඇත්ත. ඒ ශරීරයේ ලේ කිරි බවට පත් කරන්න පුළුවන් මානුෂිකත්වයක් එහි තුල ගැබ් වෙලා තියෙන බව ඇත්ත. නමුත් ධර්මානුකූලව නොනා මාතෘත්වයට මුල් තැනක් දෙන්න බැහැ. මොකද මාතෘත්වයේ සෑම මොහොතකම නොනා ලෝභ, ద్వේෂ, මෝහයන් බැසගෙන ඉන්නේ. මගේ දරුවා තමාගේ දරුවා කියන තැන ඉඳගෙන සියල්ලටම වඩා තමාගේ දරුවා ඔසවල තියෙනම තැන කියන තනම් දරුවා උදෙසා සක්කාය දිට්ඨිය නිරතුරුව සකස් වෙන්නේ. ඒ නිසා නිරතුරුව මාතෘත්වය කියන කාරණය තුල ලෝභ, ద్వේෂ, මෝහයන් බැසගෙන තියෙනවා. කිසිම අම්මා කෙනෙක් තමන්ගේ දරුවාට දක්වන ආදරය ඒහා සමානව තව දරුවෙකුට දක්වන්නේ නැහැ. ඒ කියන්නේ මගේ අම්මාගේ ස්වභාවය. මම අම්මා කෙනෙක් වුණා නම් මමත් ඉන්නේ එතනමයි. එනිසා මාතෘත්වය කියන කාරණය මනුෂ්‍ය ධර්මතාවයන් තුළ සදාචාර ධර්මතාවයන් තුළ සීලාචාර ධර්මතාවයන් තුළ මුල් තැනට එන බව ඇත්ත. නමුත් ධර්මානුකූලව නොවන මාතෘත්වය තුළ ලෝභ, ද්වේෂ, මෝහ, සක්කාය දිට්ඨිය මේ සියල්ල බැසගත් ආ වූ තැන. සමිනාස නමුත් සෝවාන් ඵලයට පත් වූ මමක් තුළ මේ ස්වභාවය නැහැ නේද සමිනවහන්ස? මෙහිමයි සෝවාන් ඵලයට පත් වුණ අම්මා කෙනෙක් තුළ ඒ හැඟීම නැහැ කියන්න බෑ. සෝවාන් පුද්ගලයා තුල මමය මාගේ යන හැඟීම නැහැ නේද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ මගේ දරුවාත් අනික් දරුවනුත් එක සමානය කියන හැඟීම නේද ස්වාමීන් වහන්සේ? එවැනි සෝවාන් පුද්ගලෙක් තුල තිබෙන්නේ නැහැ. එකම සමාන කියන තරම් සෝවාන් කෙනා තාම දිනු නැහැ. තේන්න තාම දිනු නැහැ. තාම දිනු නැහැ. මොකද එයා තුල කාමරාග පටිගියන් තියෙනවා. තේන්න. එයා තුල කාමරාග පටිගියන් තියෙනවා. නමුත් එයා තමන්ගේ දරුවා මුල් තැනට ගන්න සිල්පද බිඳගෙන යන්නේ නැහැ. අන්න සීලවුත රැකමින් යන්නේ නැහැ. දැන් අද වර්තමාන සමාජයේ මෙන්න මේ තමන්ගේ දරුවා විභාගයෙන් පාස් කරන්න සමහර අම්මලා සිල්පද බිඳගෙන ඉස්සරහට යනවා. සමහර අම්මලා අන්න සීලවුත වර්ධනය කරමින් ඉස්සරහට යනවා. නමුත් සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනාගේ ලක්ෂණයක් තමයි එයා තමන්ගේ දරුවා මුල් තැනට දෙන්න කටයුතු කරනවා. මොකද එයා තුලත් කාමරාග බඩික තියෙනවා. නමුත් ඒ තිබ්බත් එයා තමන්ගේ දරුවා මුල් තැනට අරන් එන්නේ නොවනා සිල්පද ආරක්ෂා කරගෙන. සිල්පද බිඳගෙන එයා ඉස්සරහට යන්නේ නැහැ. බොරු කියමින් එයා ඉස්සරහට යන්නේ නැහැ. සොරකම් කරමින් යයි තව කෙනෙකුට මානසිකව හිංසා කරමින් එයා ඉස්සරහට යන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම සෝවාන් ඵලයට පත් වුණ කෙනා තමන්ගේ දරුවා මුල් තැනට ගේන උත්සාහ ගන්නවා. නමුත් නිරේතුරුවම යා සීලය තුල සිල්පද ආරක්ෂා කරගනිමින් ඒක සිද්ධ කරනවා. සෙරුවන් කෙරේ ශ්‍රද්ධාවෙන් බැහැරට යන්නේ නැතුවයි ඒ කාරණේ සිද්ධ කරගන්නේ. ඉන් මෙහා නොනා මාතෘත්වය කියන්නේ එක කාරණයක්, ස්ත්‍රීත්වය කියන්නේ එක කාරණයක්. ඒ කාරණා තුල බුදුරජාණන් වහන්සේ වුණත් මාතෘත්ව මුල් තැන දුන්නත් බුදුරජාණන් වහන්සේ කාන්තා පක්ෂයට පැවිදි උපසම්පදාව ලබා දීම අවස්ථා දෙකදීම ප්‍රතික්ෂේප කළා. එතන ඉඳන් තමයි අපි මේක දකින්න ඕනේ. ස්වාමීන් වහන්ස ශ්‍රියක් වීමේ හේතු කාරණා පිළිබඳව ඔබ වහන්සේ කරන ලද පැහැදිලි කිරීම සම්බන්ධව තවත් අපිට විශේෂ ප්‍රශ්නයක් යොමු වෙලා තිබුණා. ඒ තමයි මහමායා දේවිය හා යශෝදරා දේවිය ස්ත්‍රීත්වය ලැබීම පිළිබඳව. විශේෂයෙන්ම කාම සේවනයේදීමත් සමග ස්ත්‍රීත්වයකට පත්වෙනවා කියන කාරණය අපේ දහම් සාකච්ඡාවකදී සඳහන් වුණා. එතකොට මෙන්න මේ තත්ත්වයන්, ඒ කියන්නේ මහමායා දේවිය හා යශෝදරා දේවිය ස්ත්‍රීත්වය ලැබීම සම්බන්ධ කාරණය බුදුදහම ඇසුරින් අපිට කොහොමද සම්මහන්ස පැහැදිලි කරගන්න පුළුවන්? මෙහිමයි නෝන. දැන් ඒවා පාරමී ගමනක් ආවා වූ චරිත. දැන් යශෝදරා දේවියට එහෙම නැත්නම් මහා මායා දේවියට පුරුෂයෙක් වෙන්න බැරි වුණා කියන කාරණයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒගොල්ල පුරුෂයෙක් වෙන්න ප්‍රාර්ථනා කළේ නැහැ. අර යශෝදරා දේවිය එදා සුමේද තාපසය හැටියට දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් අපේ බෝධිසත්වය විවරණ ගන්න වෙලාවේ ඒ බෝධිසත්වයන්ට නෙළුම් මලක් පූජා කරලා ප්‍රාර්ථනා කරනවා මේ බෝධිසත්වයෝ ගෞතම බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත්වෙන අවස්ථාවේදී මම එතුමාගේ ගිහි බිරිඳ වෙනවායි කියලා. ඒතකොට ඒ ප්‍රාර්ථනේ ඔස්සේ යුඳ එන්නේ. ඒතකොට ඒ ප්‍රාර්ථනේ ඔස්සේදී එතුමිය කවදාක්වත් ලැබුණත් පුරුෂ ජීවිතයකට යන්නේ උපාදාන පත්‍ය බව. උපාදානයට අදාළවයි ඊළඟ දැනීම් විඥානීය සකස් වෙන බවේ උපත සංඛා.
එතකොට විසාකා උපාසිකාවට පිරිමියෙක් වෙන්න බැරි වුණා නෙමෙයි. උපාදානීය තිබ්බනම් විසාකා උපාසිකාවට ඊළඟ ආත්ම භාවයකින්ම පුරුෂ ජීවිතයක් ලබන්න පුළුවන් ඊට අදාළ පින් තියෙනවා. නමුත් ඒගොල්ලෝ ප්‍රාර්ථනා කළ ස්ත්‍රීත්වයක්. ඒගොල්ලෝ ප්‍රාර්ථනා කළ ස්ත්‍රීත්වයක්. ඒ ප්‍රාර්ථනා කරපු ස්ත්‍රීත්වයට අදාළවයි උපාදාන පත්‍යා භව භව පත්‍යා ජාති කියන තැන ඉඳන් ස්ත්‍රීත්වයට අදාළ කර්මය සකසුනේ. විසාකා උපාසිකාවේ අසෝදරා දේවිය මහා මාය දේවිය ස්ත්‍රීත්වයක් ලබන්නේ කාමයේ වර්ධ හැසිරීම නිසා නෙමෙයි. ඒගොල්ලෝ යම් දවසක බුදුරජාණන් වහන්සේ නමක්ගේ විවරණ ගන්න ඉස්සෙල්ලා ස්ත්‍රීත්වයටපත් වෙන්නේ නැති කාමයේ වර්ධ හැසිරීමක් නිසා වෙන්නේ පුළුවන්. එක හේතුවක්. නමුත් බුදුරජාණන් වහන්සේලාගෙන් අර විවරණ අරගෙන ඒ උපාදානයන් ඔස්සේදී ආයිමත් ඒගොල්ලෝ කවදාකවත් පිරිමියෙක් වෙනවායි කියන කාරණය ජීවිතෙන් හිතන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ උපාදානයි. තේමන. එනිසා එතන තියෙන්නේ අකුසල් නිසා කාමයේ වර්ධව හැසිරීමක් නිසා සිද්ධ වුණායි කියන කාරණේ නෙමෙයි. එනිසා නිරේතුරුවම අපි දකින්න ඕනේ ස්ත්‍රියත්වයක් ලැබුවේ අපි කවදා හරි දවසක යම් හේතුන් නිසා ඒක හේතුවක් තමයි කාමයේ වර්ධව හැසිරීම. ඉතින් එතනදි මොනම හේතුවක් නිසාවත් අනේ කාන්තාපක්ෂයට මේ වරදක් කියනවා නෙමෙයි. අපි මේ වෙයින් ගැලවෙන්න නම් මේ වෙයි නිවැරදි තත්ත්වේ දකින්න එපා නේද? මොකද දැන් අනාගතේ එන්නේ මුර්ග සංඥා කියන කාලය එනවා. අනාගතේ දීර්ඝ ලෞදු ලක්ෂ 25ක වගේ අබුද්ධෝත්පාද කාලයක් එනවා. මෙවැනි විෂම කාල වකවානුවන් ඉදිරියට එද්දී අපි කාන්තාවක් ස්ත්‍රීත්වයක් ලබනවට වඩා පුරුෂයෙක් වෙන එක අනුතුරින් ගැලවීමට මාර්ගයක්. තේරෙනවද? අනුතුරින් ගැලවීමට මාර්ගයක් ඒකයි. මොකද අදින් පස්සේ බිහිවෙන්නා වූ ලෝකයේ මහා විෂම විකෘති ලෝකයක්. මෙවැනි විෂම විකෘති ලෝකයකට අපි ඉස්සරහට යද්දී ස්ත්‍රියක් වෙනවාට වඩා පුරුෂයෙක් වෙන එක අනුතුරින් අපිට බේරීමට තියෙන අවස්ථාව වැඩි කරලා දෙනවා. ඒතකොට දැන් මෙවැනි ධර්මයන් අපි තේරුම් ගත්තොත් තමයි අපිට මේවෙන් නිවැරදි වෙන්න मोनम हेतु स्त्री अगौर कि मम संसारे अप्रमाण स्त्री हेतु हेसरी तेनाली निरेतर दकीो निदेन මනුෂ්‍ය ලෝකේ පුරුෂයන් ස්ත්‍රීන් ඉන්නවා වගේම තිරිසන් ලෝකයක් ගෑන් සතුන් පිරිමි සතුන් කියන කාරණේ ඉන්නවා. ඒ වගේම പ്രേත ලෝකයේ ගත්තත් പ്രേතයන් പ്രേතියන් කියන කාරණේ ඉන්නවා. අසුර ලෝකයන් ගත්තොත් අසුරයන් සහ අසුර කන්‍යාවන් කියන කාරණේ තියෙනවා. දිව්‍ය ලෝකයේ ගත්තත් දෙවියන් දිව්‍යාංගනාවන් කියන කාරණේ තියෙනවා. නමුත් මේ සෑම ලෝකයකම පිරිමි සහ ස්ත්‍රී කියන කණ්ඩායම් දෙකම හිටියත් නොවනා ස්ත්‍රීන් නැති ප්‍රජාවන් දෙකක් තියෙනවා. ඒ ස්ත්‍රීන් නැති ප්‍රජාවන් දෙක තමයි එකක් නිරේ උපදින නිරිසත්තුන් අතර ස්ත්‍රීන් ඉන්නවායි කියලා මම නම් දන්නේ නැහැ. තේන්නාද? නිරේ පහළ වෙන සතා පිරිමි ස්වභාවයෙන් තමයි පහළ වෙනවායි කියලා මම දන්නේ. කවුරු හරි සූත්‍රගත ධර්මයක එහෙම නෙමෙයි කියලා තියෙනවා නම් මම ඒක පිළිගන්නවා. තේන්නාද? නමුත් මම දන්න අනුව යම් කෙනෙක් නිරේ පහළ වෙද්දී නිරේතුරුව මේ නිරිසතා පිරිමි ස්වභාවයකින් යුක්තයි. ඒ වගේම රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල සහ අනාගාමී බ්‍රහ්මතලවල පහළ වෙන බ්‍රහ්මයෝ කොතනකවත් ස්ත්‍රී හැටියට පහළ වෙන්නේ නැහැ. දැන් දෙවියා දිව්‍යාංගනාව කියලා ඉන්නවනේ. පුරුෂයා ස්ත්‍රිය කියලා ඉන්නවා. නමුත් කොතනකවත් බ්‍රහ්මයා බ්‍රහ්මිය කියලා නැහැ. තේන්න? බ්‍රහ්ම ලෝකවල කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකේ වේවා අරූපාවචර බ්‍රහ්ම ලෝකේ වේවා අනාගාමී බ්‍රහ්මෙන් ජීවත් වෙන බ්‍රහ්මතලවල මේ පහළ වෙන සෑම බ්‍රහ්මයකම පුරුෂ ස්වභාවයෙන් තමයි පහළ වෙන්නේ. ස්ත්‍රියක් කොතනකවත් බ්‍රහ්ම ලෝකවල නැහැ ස්ත්‍රී ස්වභාවයෙන්. තේන්න? එතකොට කෙනෙක් ප්‍රශ්නයක් නගන්න පුළුවන් මගෙන්. එතකොට හරි පුරුෂයෙක් හැටියට තමයි බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයෝ පහළ වෙන්නේ. එතකොට මේ බ්‍රහ්ම ලෝකවල පහළ වෙන බ්‍රහ්මයාට පුරුෂ ලිංගයක් තියෙනවාද කියන කාරණේ කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් නේ නේද? ඇයි ස්ත්‍රියක් නැතුව පුරුෂයෙක් විතරක් පහළ වෙනවද? නමුත් ඒ කාරණේට ධර්මයෙන් අපිට දෙන්න තියෙන එකම එක උදාහරණය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අග්ගඤ්ඤ සූත්‍රේ. අග්ගඤ්ඤ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කල්ප විනාශයක් සිද්ධ වෙලා මේ ඉරවල් හතක් පායලා මේ ලෝකයේ සුනුවිසුනු වෙලා ගියාට පස්සේ අර ආබස්සරා ලෝකෙන් ආලෝක සංඥාවෙන් බ්‍රහ්ම වෙනවා කියලා. මේ බොහොම සියුම් කයක් තියෙන ආලෝක සංඥාවෙන් ඒගොල්ලෝ එනවා කියන්නේ. ආලෝකයක් හැටියටයි එන්නේ. ඒ ආලෝකයක් හැටියට ඒගොල්ලෝ ඇවිල්ලා අර බිම මහ පොළවේ මිදිලා තියෙන අර යෝගට් එක තොල ගන්නවා. ඊළඟට අර බිම්මල් කන්න පුරුදු වෙනවා, හතු කන්න පුරුදු වෙනවා, අර තම්පලා වර්ගයේ කන්න පුරුදු වෙනවා, ඇල්සහල් කන්න පුරුදු වෙනවා. මේ වාකරේ තෘෂ්ණාව වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න අර සියුම් කය ගොරෝසු භාවයට පත් වෙනවා. මොකද තෘෂ්ණාවේ වැඩි භාවය නිසා. නමුත් මේ දැන් ගොරෝසු භාවයට පත් වුණාට පස්සේ දැන් මිනිස්සයෝ. නමුත් මිනිස්සයෝ වුණාට තාම ස්ත්‍රී පුරුෂ වශයෙන් බෙදිලා නැහැ. මෙහෙම දැන් ශරීරයේ ගොරෝසු වෙලා දැන් අර තෘෂ්ණාව වැඩි වීම නිසා අර තෘෂ්ණාවෙන් අර ආහාර අර රස ඕජාව කෑම නිසා ශරීරය මහත් වෙලා ස්ථුල වෙලා දැන් එකිනෙකා දිහා බලාගෙන ඉන්නවා කියනවා. දවස් ගණන්, වරු ගණන්, පැය ගණන් එකිනෙකා දිහා බලාගෙන ඉන්නවා කියනවා. අන්න බලාගෙන ඉන්නකොට රාගය සකස් වෙලා ස්ත්‍රී ලිංගයේ පුරුෂ ලිංගයේ පහළ වුණා කියනවා. ඔන්න ඔතන තමයි ස්ත්‍රී පුරුෂයේ පහළ වෙන්නේ. දැන් ඔතනදි බලන්න පුළුවන් එහෙමනම් ආබස්සරා බ්‍රහ්ම ලෝකෙන් ආපු බ්‍රහ්මයෝ පිරිමි ස්වභාවයෙන් මනුෂ්‍ය ස්වභාවයෙන් හිටියත් ඒගොල්ලන්ට පුරුෂ ලිංගයක් තිබිලා නැහැ. තේනවා?
ඒ කියන්නේ ස්වාමීන් වහන්ස ස්ත්‍රී පුරුෂ වශයෙන් බෙදීමක් නැහැ කියන එකද? බෙදිලා නැහැ නමුත් ස්වරූපේ පිරිමි ස්වරූපේ. කාන්තා පිරිමි කියලා අපිට ස්වරූපයන් දෙකක් තියෙනවානේ. නමුත් කිසිම බ්‍රහ්ම තලයක මේ කාන්තා ස්වරූපේ බ්‍රහ්මිය නැහැ. දැන් දිව්‍ය ලෝකේ දිව්‍යාංගනාවෝ ඉන්නවානේ. නමුත් බ්‍රහ්ම ලෝකවල නැහැ. සෑම බ්‍රහ්මයෙක්ම ඉන්නේ මේ උතුරු සළුවක් දාගත්ත සුදු ඇඳුමින් වස්ත්‍රයන් සැරසිලා ඒ බ්‍රහ්මිය පිරිමි ස්වභාවෙනු ඉන්නේ. බාහිරින් දකිද්දී. ඒතර පිරිමි ස්වභාවයෙන් හිටියත් එතකොට අපිට පිරිමියා කියලා කියන්න බෑ. යා පුරුෂ ලිංගයක් නැහැනේ යාට. මොකද දැන් අතනදී අපිට තේරෙනවා ආබස්සරා බ්‍රහ්ම ලෝකෙන් ආපු අයද ලිංග ભેදයක් තිබිලා නැහැ කියලා නේද? නමුත් ඉන් මෙහා අනිත් සෑම තැනද මේ ස්ත්‍රී පුරුෂ භාවයේ තියෙනවා. ස්ත්‍රී භාවයට පත් වෙන්න එක හේතුවක් තමයි නෝන ඔය කාමයේ වර්ධව ඇසිරීම කියන කාරණේ. එක හේතුවක් ඈ සියලුම හේතුන් නෙමෙයි. හොඳයි. සම්මුලංශ මේ අපට යොමුණු තවත් ගැටලුවක් අප බෝධිසත්වයන්න් වහන්සේ බුද්ධත්වයට පත්වන විට මේ ලෝක ධාතුවේ කිසිදු ස්ථානයක ආර්යෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගත් කිසිවෙකු නොසිටි බව අප සාකච්ඡා කරන ලද එක්තරා පන්සිල් මළුව ධර්ම සාකච්ඡාවකදී සඳහන් වුණා. නමුත් බ්‍රහ්ම ලෝකවල අනාගාමී තත්වයට පත් වූ බ්‍රහ්මීන් සිටි බව තොරතුරු තියෙනවා නේද ස්වාමීන් වහන්ස? අම් මෙහෙමයි නෝනා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්ස මං සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ දෙවි කෙනෙක්ුනේ කියලා. නමුත් ඒ වෙලාවේ ඒ දෙවියා සෝවාන් ඵලයට පත් වෙච්ච දෙවි කෙනෙක්. නමුත් එයා සෝවාන් ඵලයට පත් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ. නමුත් එයා දිව්‍ය තලවලට යන සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ. තේන්න? සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා ඔය දිව්‍ය තලවල ඉඳලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ආ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්නේ. එතකොට දැන් එතනදී අපි දකින්න ඕනේ නෝනා මේ එක සම්මා සම්බුද්ධ ශාසනයක් අතුරුදහන් වෙලා ඊළඟ සම්මා සම්බුද්ධ ශාසනය ඇති වෙන්න කොයිසානම් කාලයක් ගත වෙනවද කියන කාරණේ. තේනද? දැන් මොකද කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වෙලා අඩුම වශයෙන් අවුරුදු ලක්ෂ 10ක්වත් ගියාට පස්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. මොකද කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මනුෂ්‍යයාට පරමාවිශ අවුරුදු 20000ක් කාලේ. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ පරමාවිශ අවුරුදු 120ක් කියන තැන. එහෙනම් අවුරුදු 20000ක් 120ට අඩු වෙන්නේ අවම වශයෙන් අවුරුදු ලක්ෂ 10කට වැඩි යනවා. අවම වශයෙන්. ඒතකොට මේ අවම වශයෙන් අවුරුදු ලක්ෂ 10ක් කියන්නේ නෝනම් කොයිසම් දීර්ඝ කාලයක්ද? තේන්න. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්සයා ධර්මයෙන් බැහැර වෙන්න ධර්මයෙන් පිරිහෙන්න පිරිහෙන්න මොකද වෙන්නේ? මිනිස්සයාට සාපේක්ෂව දෙවියොත් පිරිහෙනවා කියලා. ඒතකොට දෙවියොත් පිරිහෙනවා කියන කාරණේදී අර දීර්ඝ අබුද්ධෝස්මාද කාලෙදී ධර්මයෙන් දැකපුවා. ඒ කියන්නේ සෝවාන් ඵලයට පත් වෙච්ච සකෘදාගාමි ඵලයට පත් වෙච්ච අනාගාමි ඵලයට පත් වෙලා ඉන්න සියලු දෙවියෝරු මේ අවුරුදු ලක්ෂ ගාන තුල වෙන්නා වූ මේ විශාල අධර්මයේ ස්වභාවයන් දැකලා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තව තව වැඩිලා ඒගොල්ල නිවන් අවබෝධ කරගන්න. මෙතන තියෙන මහා කටුක පරිසරයක්. අවුරුදු ලක්ෂ 10ක් ධර්මයක් නැති ලෝකයක්. සංඝයා නැති ලෝකයක්. බුද්ධ කියන වචනේ අහන්න නැති ලෝකයක්. ඒ ලෝකයේ තුල අර අවුරුදු ලක්ෂ 10ක් වගේ දීර්ඝ කාලෙදි මේ මනුස්ස ලෝකයේ වෙන්නා වූ විනාශයන් දැකලා දෙවියෝ දිව්‍ය චක්කු වලින් දිව්‍ය සෝත වලින් වෙන්නා වූ විනාශයන් දැකලා ධර්මයෙන් දුර්වල වන දෙවියෝරු දිව්‍ය ලෝකෙ ඉඳන් කරන්නා වූ අකුසල් දැකලා මේගොල්ල පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තව තව වැඩිලා ඒගොල්ල නිවන් අවබෝධ කරගන්න. එතකොට දැන් සෝවාන් සකෘදාගාමි අනාගාමි උත්තමයන් හිටියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වුණාට පස්සේ මාර්ගඵලලාභින් දිව්‍යතලවල ඉන්නවා. බ්‍රහ්මතලවල ඉන්නවා. නමුත් අර දීර්ඝ අවුරුදු ලක්ෂ 10 දී වෙන්නා වූ විනාශයන් දැකලා තව දුරටත් ඒගොල්ල පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වැඩිලා ඒගොල්ල මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නවා. එතකොට දැන් ඉන් මෙහා කොටස කවුද? සද්ධානුසාරි ධම්මානුසාරි. එතකොට මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙවිවරු මොකද වෙන්නේ? මේ අවුරුදු ලක්ෂ 10ක් වැනි දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් තුල මේ වෙන්නා වූ කාම ඡන්දයන් ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාමයි මිනිස්සෙයින්ගෙන් වැඩෙන්නේ දෙවියන්ගෙන් වැඩෙන්නේ ඒ පංච නීවරණ වැඩි වීම නිසාම ඒගොල්ලෝ සද්ධානුසාරී ධම්මානුසාරී තැනින් පිරිහෙනවා. එතකොට ධර්මයේ දැක්කය නිවන් අවබෝධ කරගෙන යනවා. ධර්මයේ නොදැක්ක සද්ධානුසාරී ධම්මානුසාරී සියලු දෙනා පිරිහිලා පල්ලෙහාට පුදග්ගෙන දැන් වැටෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ආරියෂ්ඨාංගික මාර්ගය දන්න කෙනෙක් ලෝකේ නැහැ. දිව්‍යතලවල නැහැ. නමුත් හිටියා සද්ධානුසාරී ධම්මානුසාරී අය. නමුත් අර දීර්ඝ අවුරුදු ලක්ෂ 10ක අබුද්ධෝත්පාද කාලෙදී ඒ අය සියල්ලම පිරිහීමට පත් වුණා. මොකද සද්ධානුසාරී ධම්මානුසාරී කියන අය පිරිහීමට පත් වෙනවා. මේ ධර්මයක් නැති ලෝකේ ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටික භාවයන්ට පත් වෙනවා. දැන් අපි කියමු මේ මොහොතේ සද්ධානුසාරී ධම්මානුසාරී පිංගතුල්ලා ඉන්නවා කියලා මිනිස්සු අතර. එතකොට ඒ සද්ධානුසාරී ධම්මානුසාරී පිංගතුල්ලා උත්සාහ අරගෙන මේ මොහොතේ උතුම් සෝවාන් ඵලයට පත් උනේ නැත්තම්
නෝනා ඒගොල්ලන් මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වුනේ නැත්නම් ආයිමත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. තේිනะ? දුර්ලභයි ලැබෙන්න තියෙන අවස්ථාව. ඒතකොට ඒගොල්ලෝ එහෙම දුර්ලභ වුණා කියලා සද්ධානුසාරී ධම්මානුසාරී ස්ථානගත වෙලා ඉන්නේ නැහැ. මොකද මේක පිරියෙන්න පිරියෙන්න ඒගොල්ලෝ පිරිහිලා පුදග්ගින තැන්ට වැටෙනවා. මිත්‍යා දෘෂ්ටික තැන්ට වැටෙනවා. ඒක රැකිලා තියෙන්නේ නැහැ. මොකද අවුරුදු ලක්ෂ 10ක් දැන් මෛත්‍රී බුදුරයන් වහන්සේ පහළ වෙන්නේ තව අවුරුදු ලක්ෂ 25කට වැඩි. ඒසා ලක්ෂ 25ක කාලය සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැන් දෙක එතන තියෙන්නේ නැහැ. ධර්මයක් ලෝකේ නැහැනේ වැඩින්න ධර්මේ. ඒගොල්ලෝ පල්ලෙහාට වැටෙනවා. ධර්මය දැක්කේ අය විනාශය දැකලා නිවන් අවබෝධ කරගන්නවා. සද්ධානුසාරී ධම්මානුසාරී අය මේ විනාශයට අහු වෙලා ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වෙනවා. ඒතකොට එවැනි තැනකයි අලුත් බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඒතකොට මේ පහළ වෙද්දී කිසිම දිව්‍ය තලයක බ්‍රහ්ම තලයක චතුරාර්ය සත්‍ය දන්න කෙනෙක් නැහැ. චතුරාර්ය සත්‍ය දන්න කෙනෙක් දිව්‍ය තලයක බ්‍රහ්ම තලයක ඉන්නවා නම් අපේ බෝධිසත්වෙන්ට අවුරුදු 6ක් දුෂ්කරක්‍රියා කරන්න අවශ්‍යතාවය නැහැ. එහෙනම් දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා බෝධිසත්වෙනි මේක නෙමෙයි මාර්ගය මෙන්න චතුරාර්ය සත්‍යය. ගරු ස්වාමීන් වහන්ස ගටිකාර මහා බ්‍රහ්මයා අටපිරිකර පූජා කරනවා අප බෝධිසත්වයන් වහන්සේ ගිහිගෙයි නික්මී පැවිදිවන අවස්ථාවේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් අනාගාමී ගටිකාර මහා බ්‍රහ්මයාට තිබුණා නේද ස්වාමීන් වහන්ස? නෑ නෑ ඔවෙනි තැන්වලදී පුංචි පුංචි ගැටලු සාගත තැන් තියෙනවා. මං කොතනකවත් සූත්‍රගත ධර්මයක් වැරදි කියලා කියන්න යන්නේ නැහැ. ඒක වැරදි පූර්වාදර්ශයක්. එතෙන්දී මම නිහඬ වෙන්නයි බලන්නේ. මොකද පුංචි තැනකදී අපි වැරද්දක් තියෙන තැනක් හරි පෙන්නුවොත් ඒ පූර්වාදර්ශය ඔස්සේ අනිත් සූත්‍රත් වැරදි කියලා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් මම නම් නෝනා බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙන වෙලාවේ මේ ලෝක ධාතුවේ කොතනකවත් චතුරාර්ය සත්‍ය දන්න කෙනෙක් හිටියායි කියලා කාරණේ පිළිගන්නේ නැහැ. එහෙමනම් කවුරු හරි කියනවා නම් හිටියා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මුල්ම සූත්‍රය වන ධම්මචක්ක සූත්‍රය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වෙනවා. ධම්මචක්කපවත්තන සූත්‍රය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වෙන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක සූත්‍රයේදී පැහැදිලිව කියනවා මේ ලෝක ධාතු සියල්ලම නම් වශයෙන් කිය කියා කිය කියා කිය කියා මේ ලෝකේ ධර්මයේ ඇස පහළ වුණා කියලා සාදුකාර දුන්නා කියලා. තේන ධර්මයේ ඇස පහළ වුණා කියලා. ඒ කියන්නේ සෝවාන් ඵලයේ පහළ වුණා කියලා. මුළු බ්‍රහ්මතල දිව්‍යතල සියලුම නම් කිය කියා බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක සූත්‍රයේදී කියනවා. සියලුම බ්‍රහ්මතල දිව්‍යතල වල නම් කියමින් ඒ කියද්දී කොහේ හරි තැනක ධර්මයේ තිබ්බායි කියන කාරණේ ප්‍රතික්ෂේප වෙනවා. එතකොට මේවා අපි දැනගන්න නෝනේ මේ සංසාර බය ඇති කරගෙන මේකෙන් ගැලවිලා යන්න මිස කොතනකවත් තියෙන වැරද්දක් හොයන්න නෙමෙයි. ඒ වැරදි හොයනවා කියන තැනදී අපි ධර්මයටම අගෞරව කරපු කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා නිරතුරුව දකින ධම්මචක්කපවත්තන සූත්‍රයේ බුදුරයන් වහන්සේ දේශනා කළ මුල්ම දේශනාවේදී බුදුරයන් වහන්සේ මේ සෑම දිව්‍ය තලයක් බ්‍රහ්ම තලයක්ම නම් වශයෙන් කියමින් ධර්මයේ ඇස පහළ වුණා කියලා මේ දෙවියෝ බ්‍රහ්මයෝ සාදුකාර දුන්නා කියන්නේ එහෙනම් ගටිකාර මොකද උනේ එතනදී? එහෙනම් ඉතින් ගටිකාර බමුණට සාදුකාර දෙන්න ඕනේ නැහැ නේද? අනාගාමී වෙලා හිටියන ධර්මයේ ඇස පහළ වුණා කියලා කොහොමද ඒගොල්ලෝ සාදුකාර දෙන්නේ? එහෙම වෙන්න බෑ. අනාගාමී බ්‍රහ්මතලවල සියල්ලම නම් තියෙනවා ධම්මචක්කපවත්තන සූත්‍රයේ. එහෙනම් අනාගාමී බ්‍රහ්මතලවල ධර්මයේ ඇස තිබිලා නැහැ. ධර්මයේ චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ අතීතයේ යම් දවසක දැනගෙන හිටියා. නමුත් දැනගෙන හිටියත් අර දීර්ඝ අබුද්ධෝත්පාද කාලවලවල ඒ සද්ධානුසාරී ධම්මානුසාරී ස්වභාවයෙන් ඒගොල්ලෝ පල්ලෙහාට වැටුණා. පිරිහුණා. එතනින් තමයි අපි මේක මතු කරලා ගන්න ඕනේ. එතනින් මතු කරලා ගන්න ඕනේ. එහෙම නැතුව මේ වැරදි හොයන්න නම් නෙමෙයි. වැරදි හොයන ඊට අනිත්‍යයි කියලා දකින්න තැනදිම අපි ධර්මයේ තුල ඉන්නවා. එතන තමයි ධර්මය. ඒ නිසා නිරේතුරුවම අපි දකින්න දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී මේ ලෝක ධාතුවේ කොතනකවත් චතුරාර්ය සත්‍ය දන්න කෙනෙක් නම් නැහැ. එතන ඉඳන් තමයි මේක දකින්න ඕනේ. ස්වාමීන් වහන්සේ අවුරුදු 5000කදී බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ පරිනිර්වාණය රුවන්වැලි මහසෑය ඉදිරිපිටදී සිදුවන බව ධර්මයේ සඳහන් වනවාද කියන කාරණේ තමයි මෙම ගැටලුවෙන් විමසන්නේ. විශේෂයෙන්ම බුදුරුවක් මෙවි ධර්මීය දේශනා කිරීමෙන් අනතුරුව ධාතුන් වහන්සේලාගේ පරිනිර්වාණය සිදුවන බව සඳහන් වෙනවා කියලා මේ ප්‍රශ්නෙන් යොමු කරනවා. ස්වාමීන් වහන්සේ එහි සත්‍යතාව කුමක්ද? මෙහෙම ඒ නෝනා මමත් අහලා තියෙනවා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පවා ධර්මදේශනාවලදී මං ගිහි කාලේ අහලා තියෙනවා අවුරුදු 5000ක් ගිය තැන්දී බුදුරජාණන් වහන්සේ රුවන්වැලි මහා සෑ සම්බුදුන් වහන්සේ තුලින් මතුවලා ධර්මදේශනා පවත්වනවා කියලා. නමුත් නෝනා කිසිම සූත්‍රගත ධර්මයක එවැනි ධර්මයක් මම නම් දැකලා නැහැ. නමුත් ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කියන දේ කොයිලාකත් මම ප්‍රතික්ෂේප කරන්න යන්නෙත් නැහැ. ඒක හරියි කියලා මං කියන්නෙත් නැහැ. වැරදි කියන කාරණේ කියන්නෙත් නැහැ. නමුත් කිසිම සූත්‍රගත ධර්මයක බුදුරජාණන් වහන්සේ අවුරුදු 5000ක් ගිය තැන මේ ආකාරයෙන් මතුවලා ධර්මය දේශනා කරනවා කියන කාරණයක් කිසිම සූත්‍රගත ධර්මයක නැහැ. නමුත් එක්තරා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි
මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ මේ ලෝකයේ කිසිම මිනිස්සෙකුට දෙවියෙකුට බ්‍රහ්මීෙකුට නැවත බුදුරජාණන් වහන්සේගේ රූපය දකින්න බෑ කියලා. නැවත රූපය දකින්න ලැබෙන්නේ නැහැ කියලා. ඒතොර එතනදී පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියාට පස්සේ නෝන ආයිමත් බුදුරයන් වහන්සේගේ රූපකාය කොතනකින්වත් මතුවලා ධර්මදේශනා පවත්වනවා කියන කාරණය මෝහයටයි අදාළ වෙන්නේ. මොකද බුදුරයන් වහන්සේ පැහැදිලිව කියනවා මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ කිසිම දෙවියෙකුට මිනිස්සෙකුට බ්‍රහ්මෙකුට බුදුරජාණන් වහන්සේගේ මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය නැවත දකින්න ලැබෙන්නේ නැහැ කියලා. බුදුරයන් වහන්සේ එහෙම දේශනා කරනවා. නමුත් ගෞරවනීය ස්වාමින් වහන්සේලා එවැනි ධර්මයක් දේශනා කළත් මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් මම මතක් කරන්නේ ධර්මානුකූලව මේ කතාවේ ඇත්ත නැත්ත කොයි ආකාරයෙන්ද කියලා Taman ගලපලා නුවණින් දකින්න කියන කාරණේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු 2600ක් පමණ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 5000ක් වෙන තව අවුරුදු 2400ක් තියෙනවා. තව අවුරුදු 2400ක්. එතකොට බලන්න මේ අවුරුදු 2600ක කාලය තුල මිනිස්යාගේ පරමායුෂ හරි අඩකින් අඩු වෙලා තියෙනවා. අවුරුදු 120 දැන් අවුරුදු 65කට වගේ අඩු වෙලා තියෙනවා. අඩක් වෙන්න අඩු වෙලා තියෙනවා. එතකොට බලන්න එහෙමනම් අවුරුදු 2600ක් තුල පරමායුෂ අඩක් වෙන්න අඩු වුණා නම් දැන් අදින් පස්සේ බිහි වෙන්නා වූ මේ රසකාරක කුමිනාශක වසවිස මේවැයින් විකෘති වුණා වූ ලෝකයේ තුල නොනා මේ ඉතුරු අවුරුදු 60න් අවුරුදු 50ක් අඩු වෙන්න තව අවුරුදු 1000ක් 1500ක් යන විදියක් නැහැ. ආයුෂ අඩකින් අඩු වුණා. ඒ වගේම ඉතුරු අවුරුදු 50 වර්මායුෂ 10යි කියන තැනට යන තව අවුරුදු 50යි අඩු වෙන්න ඕනේ. ඔය 50 අඩු වෙන්න තව අවුරුදු 1500ක් යන තැන නැහැ. ඒ කියන්නේ තව අවුරුදු 1500ක් වෙනකොට උපරිම මේ ලෝකයේ මිනිස්යා තුල මුර්ග සංඥාව සකස් වෙලා. එදාට පරමායුෂ අවුරුදු 10යි. පරමාවශ අවුරුදු 10 වෙනකොට මම නෝන මිනිස්සෙගේ උස අඩි 2.2මාරයි. මොකද අපි ප්‍රමාණෙන් කුඩා වෙනවා. මොකද පිනේ දුර්වලභාවයන් නිසා. මොකද පින් කරන්න තැනක් නැහැ. සිල්වතුන් නැහැ ලෝකේ. සිල්වතුන් නැති තැන දානීය දීලා ආයුෂ වර්ණය සැපේ බලය ලැබෙන්නේ නැහැ. ඒතොරේ ප්‍රමාණෙන් පොඩි වයසෙන් පොඩි මුර්ග සංඥාව සකස් වෙලා. මේ මුර්ග සංඥාව සකස් වෙනකොට මේ කාසාය කන්ටකලා පිරිහිලා. කාසාය කන්ටකලා ඉවරයි එතකොට. නෝන එවැනි කාලෙක නෝන රුවන්වැලි මහසෑයත් හේද ධර්මානුකූලව අපි හිතන්නෝ තේන්න ධර්මානුකූලව හිතන්නෝ තේන්න මේ වගේ දේවල් මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 10ක් වෙන තැනට අවුරුදු 1500ක් යන වෙලාවේ බහිනවා නම් මේ ධර්මානුකූලව ගලපලා දකිද්දි ඒ කාල වෙනකොට කාසාය කන්ටකලත් අතුරුදහන් වෙලා නම් නෝන අපි රුවන්වැලි මහසෑයක් ගැන මොනවා කතා කරන්නේ මෙතනින් අපි නුවණින් ගලපලා මතු කළා දකින්න ස්වාමීන් වහන්ස අවුරුදු 5000කින් පස්සේ ධාතුන් වහන්සේලාගේ පරිනිර්වාණය සිදුවිය යුතුයි කියා බුද්ධ අධිෂ්ඨානයක් තිබෙනවාද ස්වාමීන් වහන්ස කොතනකවත් සූත්‍රගත ධර්මයක නැහැ බුදුරජාණන් වහන්සේ ඔය කාන්තා භික්ෂුණී ශාසනය පිහිටවන වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද අවුරුදු දහසක් පවතින ශාසනය හරි අඩකින් අඩු වුණා මේ භික්ෂුණී ශාසනය මම ලබා දීම නිසා කියලා අවුරුදු දහසක් පවතින ශාසනය එතකොට එතනදී බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ දඹදිව ශාසනය දඹදිව අවුරුදු දහසක් පවතින ශාසනය අවුරුදු 500ක් වෙනකොට සියල්ලම නැති වෙලා කියලා තේන්නේ ඒක බුදුරජාණන් වහන්සේ භික්ෂුණී ශාසනය පිහිටවන වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට සූත්‍රගත ධර්මයක කියනවා ආනන්ද මේ හරි අඩකින් අඩු වෙනවා දහසක් පවතින ශාසනය ඒ ඉන්දියාව ගැන කියන්නේ ඒ වගේම අවුරුදු 500ක් වෙනකොට ඉන්දියාවේ සියලුම ශාසන ධර්මයන් දුර්වල වෙලා ගියා එතනෙනුත් බලන්න මම අර මාතෘත්වයයි ස්ත්‍රීත්වයයි කියන කාරණය තුල ඔතනෙනුත් අපිට යමක් මතු කරලා ගන්න පුළුවන් ඒ නිසා මම මේ කිව්වා වූ කාරණා නුවණින් ගලපලා බලන්න තව අවුරුදු 2400ක් යනකොට නෝන මුර්ග සංඥාවක් සකස් වෙලා පරමායුෂ 10ට බැහැලා නෝන කාසාය කන්ටකලක් පිරුණ ලෝකයක් ඒ ලෝකයේ තුල රුවන්වැලි මහා සෑසමුදුන් වහන්සේ අනේ තිබේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා නමුත් ප්‍රාර්ථනා කළාට ප්‍රාර්ථනා කරපු දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා හේතුඵල ධර්මයන් ගලපලා බලන්න හේතුඵල ධර්මයන් ගලපනවා කියන්නේ නෝන අපි නිකමට හිතලා බැලුවොත් මේ පසුගිය අවුරුදු ගාන 30 අපේ රටේ තිබ්බ මහා යුද්ධමය වාතාවරණය නෝනා ඒ වාතාවරණය උච්ච අවස්ථාවට පත් වී තිබ්බනම් අද වෙනකොට කොයිසා රුවන්වැලි මහා සෑයේ සෝමාවති මහා සෑයේ එවැනි දේවල් කොයිසා තැනක තියෙනවද කියලා අපිට හිතා ගන්න බෑ ඒ නිසා මේ මොහොතේ භික්ෂුවක් හැටියට මං S2 පියා ගන්න මොහොතේ මං මේ මොහොතේම දකිනවා අනේ රුවන්වැලි මහා සෑයේ මහා කාලගුණික දේශගුණික යුද්ධමය විපත් වලට අහු වෙලා
සුණු විසුණු වෙලා ගිය දර්ශනය තමයි ධර්මයේ හැටියට බුදුරජාන් වහන්සේ හැටියට මම නම් දකින්නේ. එනිසා ඔබ තව අවුරුදු 2400ක් යනකම් බුදුරජාණන් වහන්සේ දකින්නවා කියන කාරණයට යන්න එපා. 2400ක් යනකම් බුදුරජාණන් වහන්සේ දීවමානව මතුවලා ධාතු පරිනිර්වාණයක් තුල බණ දේශනා කරනවා කියන කාරණේ හිතන්න එපා. මේ මොහොතේ ඔබ දැස් දෙක පියාගෙන මේ ජීවමානව සුදෝසු දුවට බබලන ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට බබලන මේ රුවන්වැලි මහා සෑය කාලගුණික දේශගුණික යුදමය විපත් වලට අහු වෙලා මහා විනාශයන් සිද්ධ වෙලා මේ සතර මහා ධාතුවටම එකතු වෙන හැටි නුවණින් මොහොතක් දකින්න ඒ දකින්න මොහොතේ ඔබ මේ නිමේෂයේදීම බුදුරජාණන් වහන්සේ ජීවමානව ධර්මීය දේශනා කළා දැක්කා වෙනවා මොකද බුදුරයන් වහන්සේ එදා දේශනා කළත් ඒ දේශනා කරන්නේ මේ ධර්මයමයි පංච උපාදානස්කන්ධේ මේ රූපය අනිත්‍යයි මහණෙනි අනිත්‍යයි පින්වතුනි කියන ධර්මය දේශනා කරන්නේ එනිසා අපිට 2400ක් මෝහය පස්සේ යන්න ඕනේ නැහැ ගියත් අපිට ලැබෙන්නේ කවදා හරි මිරිඟුවක්මයි එනිසා මේ මොහොතේ ඔබ දැස් දෙක පියාගෙන අර විදර්ශනාත්මකව රුවන්වැලි මහා සෑය දකින්න මොහොතේ මේ මොහොතේම ඔබ බුදුරජාණන් වහන්සේ දැක්ක දක්ෂේ එරදියෙන් ඍෂුවරයෙක් වඩිනවා දැක්කා කියලා. ඒතර මේ එරදියෙන් වඩින ඍෂුවරයක් ඍෂුවරයෙක් කියන්නේ ඉතින් හිමාලයෙන් ඉහළට නැග කෙනෙක් වෙන්න එපා. නමුත් මොන මේ එරදියෙන් වඩින ඍෂුවරයෙක් නෙමෙයි. එරදියෙන් හිමාලයෙන් ඍෂුවරයෙක් ඉහළට යනවා නම් ඉන්දියාවේ ජනතාව දකින්න එපා. හිමාලයේ ජනතාව දැක්කට පස්සෙන් ඉතින් ගුවන් නැවිය දකින්නේ. මොකද මේ පල්හැන් එපා එයා උඩට යන්නේ. ඒතර මේ එරදියෙන් වඩින ඍෂුවරයෙක් නෙමෙයි මනුස්ස ලෝකෙක්. මේගොල්ලෝ ඇවිල්ලා මේ දිව්‍ය තලවල ඉන්න දෙවිවරු. තේන්න. දැන් සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා. මේ ස්වාමින් වහන්සේලා සිල්වත් ස්වාමින් වහන්සේලා අපවත් වුණාට පස්සේ ඒ අපවත් වෙච්ච දිව්‍ය තලෙ උපදිනවා උපදින්නේ අර ස්වාමින් වහන්සේගේ ස්වභාවයෙන් පිළියෙරම ඒ වෙලාව ඒ මනෝභාවය තුල මෙයා මරණානුස්සතිය වඩමින් ඉන්නවා අසුභේ වඩමින් ඉන්නවා අර එයාට අයිති පිරිවර දිව්‍යාංගනාව ආපුහම මෙයා දකින්නේ ඒ දිව්‍යාංගනාව අසුභේ තුලින් මයි ඒ වගේ මේ මනුස්ස ලෝකේ ජීවත් වෙච්ච ස්වාමින් වහන්සේලා පින් කරලා සිල් සමාදන් වෙලා භික්ෂුත්වයේ කෙරේ උපාදානය ඇති කරගෙන ඒගොල්ලෝ අපවත් වෙන වෙලාවේ නෝනා මේ භික්ෂු ස්වභාවයෙන්ම සිවුර පිටින්ම සිවුරේ ස්වභාවයෙන්ම දරාගත්ත ඒගොල්ලෝ දිව්‍ය ඇඳුම් නෙමෙයි ඇඳන් ඉන්නේ මේ දිව්‍ය තලවල ඉන්නවා තේන්න සමහර විට රූපාවචර බ්‍රහ්මතලවලත් ඉන්න පුළුවන් නමුත් එර්ධියෙන් වඩින ස්වාමින් වහන්සේලා ඉන්නවා එතකොට එර්ධියෙන් වඩින ස්වාමින් වහන්සේ නමක් ජයශ්‍රී මහා බෝධින් වහන්සේට නැත්නම් ස්වර්ණමාලී සෑසමුදුන් වහන්සේ අභිසේරිලා වන්දනා කරද්දී කවුරු හරි එන අදි තාක්ෂණයෙන් යුක්ත ඡායාරූපයක් ගත්තොත් වැටෙන්න පුළුවන් නමුත් ඒ බුදුරජාණන් වහන්සේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ ආයිම දෙතන වැටෙන්නේ නැහැ. දැන් සමහර පින්වතුන්ලා කියනවානේ කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරයන් වහන්සේ පින්දපාත එකපාරේ ගියොත් මිනිස්සු කාශ්‍යප මහරහතන් වහන්සේට රැවටෙනවා කියලා. මම උනා ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැති දෙයක් නේ නේද? බුදුරයන් වහන්සේ කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන්නා වූ සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් මහා සාගරයේ ජලයට වඩා මහ පොළවේ පස් වලට වඩා පාරමී දම් පුරපු උත්තමේ. බුදුරජාණන් වහන්සේගේ රූපකායයට තව කෙනෙක් කවුරුත් රැවටෙන්නේ නැහැ. එහෙම තියා කවදාකවත් වෙන්න බෑ. උසෙන් සාමාන්‍යයෙන් ප්‍රමාණවත් වෙන්න පුළුවන්. නමුත් රූපයට රැවටුණා නම් වයසක අම්ම කෙනෙක් රැවටෙන්නේ ඇති. ඒක ඉතින් ඒ රූපයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක එයාගේ ඇස්පෙනීමේ දුර්වලතාවය. ඒ වගේ නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ කියලා කවුරු හරි දැක්කනම් ඡායා රූපයේදී නෝනා ඒ බුදුරයන් වහන්සේ නෙමෙයි. ඒ අර එර්ධිමත් දෙවිවරු. තේන්න සමහරට එර්ධිමත් දෙවිවරු අතර සෝවාන් ඵලයට පත් වෙච්ච දෙවිවරු ඉන්න පුළුවන්. ඒ වගේම විතාමත් රූමත් භාවයෙන් විතාමත් ප්‍රභාස්වර දෙවිවරු ඉන්න පුළුවන්. නමුත් ඒ ඡායා රූපයක් ගනිද්දී අන්න අපිට පේනවා අපි දකිනවා මේ බුදුරයන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ නැවත නෝනා යම් කෙනෙකුට මේ ලෝක ධාතුවේ දකින්න පුළුවන් పూర్වේ නිවාසානුසති ඥානය තුලින් පමණයි. పూర్වේ නිවාසානුසති ඥානය කියන්නේ පෙර ආත්ම භාවයන් දැකීමේ ඥානය තුල යා పూర్වේ නිවාසානුසති ඥානය ඇති කරගෙන ඒ අතීතයේ දැක්කා වූ බුදුරයන් වහන්සේ රූපය මතු කළගත හැකි ඉන් මෙහා මේ ලෝක ධාතුවේ කාටවත් බුදුරයන් වහන්සේ නැවත දකින්න බැහැ. ඒක ධර්මතාවයක්. දැන් සමහර පින්වතුන්ලා ඇවිල්ලා කියනවා මම සෝමාවතී චෛත්‍ය වන්දනා කරන්න කියලා. වන්දනා කරන්න ගිහිල්ලා මම ඡායා රූපයක් ගනිද්දී සුදු ඇත් පැටවෙක් ඇවිල්ලා
සෝමාවති චෛත්‍යයට වඳිනවා ඡාය රූපේ තිනවා කියලා. හරි කිසිම බොරුවක් නෙමෙයි. නමුත් මේ සුදු ඇත් පැටවු කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. දැන් මේ ඔය ප්‍රදේශෙම ඉන්න අලි ඉන්නෝනේ. තේරෙනවද? ඒ අලින් අතර සමහර අලි ඉන්නවා මේ පූජනීය ස්ථානෙට ගරු කරන සත්තු. කොයි වෙලාවකත් ඒවා කඩා බිඳ දාන්න ඒවට ගරු කරනවා ඒවට වන්දනා කරන සත්තු ඉන්නවා. ඒතකොට මේ සත්තු මැරෙන වෙලාවේ දිව්‍ය අලින් වෙලා උපත්ය ලැබෙනවා. තේරෙනවද? දිව්‍ය අලින් වෙලා උපත්ය ලැබෙනවා. ඒ වගේම සමහර වන්දනාකරුවන් ඉන්නවා. සමහර මිනිස් පින්වතුන් ඉන්නවා. ඒ පින්වතුන්ලාත් පින්කලාත් කොතනාරි සීලේ දුර්වලභාවයක් තිබිලා ඒගොල්ලෝ දිව්‍ය ඇතු වෙලා උපත්ය සකස් කරගන්නවා. තේරෙනවද? මොකද කොතනාරි සීලේ දුර්වලභාවයක් තිබ්බා. නමුත් පින්කලා සීලේ දුර්වලභාවය නිසා දෙවියෙක් මිනිසෙක් වෙන තැනට යන්න බැරි වුණා. අන්න දිව්‍ය ඇතෙක් වෙලා දැන් අර සුදු පාට ලස්සන ඇතෙක් වෙලා එයා අර පැදකුණු කරමින් වන්දනා කරමින් එයා කටයුතු කරනවා. ඒතරයි කටයුතු කරද්දී අන්න කවුරු හරි ඡායාරූපයක් ගනිද්දී අර රූපේ වැටෙනවා. එතකොට මේ සෑම දෙයක්ම නොනා මේ ධර්මයේ තුල අන්තර්ගතව තියෙන දේවල්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපේ ඇසට පෙනෙන ලෝකයට වඩා නොපෙනෙන ලෝකේ නොනා අති විශාලයි. එකනේ මේ ධර්මයේ නොදන්න නිසානේ සමහර පින්වතුල්ලාහන්නේ මෙච්චර මිනිස්සු මැරෙනවා මේ ජනගහනේ වැඩි වෙන්නේ කොහොමද කියලා. එහෙම අහනවනේ නේද? ඇයි එහෙම අහන්නේ? දැන් හොඳ උගත් මහත්තුරු, දොස්තර මහත්තුරු, ඉංජිනේරු මහත්තුරු අහනවා. මෙච්චර ජනගහනේ මැරෙනවා, යුද්ධවලින් මැරෙනවා, කාලගුණික හේතුන් නිසා මැරෙනවා, නිවන් අවබෝධ කරගන්නවා මේ ඔක්කොම වෙලත් ඇයි මේ ජනගහනේ වැඩි වෙන්නේ කියලා. ඇයි වැඩි වෙන්නේ? නොපෙනෙන ලෝකේ දකින්නේ නැහැ. මිනිස්සු 100ක් ඉන්න තැන දෙවියෝ 1000ක් ඉන්න පුළුවන්. එතන මේ නොපෙනෙන ලෝකය තුල අප්‍රමාණ දේවල් නොනා සිද්ධ වෙනවා. නමුත් මේ සෑම සිදුවීමක්ම බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් අපිට මතු කරලා දීලා තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, බුදු කෙනෙකුන් පහළ වූ පසු සූවිසි අසංකේය ලක්ෂයක පිරිසක් නිවන් අවබෝධ කරගන්නවා කියන කාරණය සත්‍යයක්ද ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝනා, සූවිසි අසංකේයයක් සත්වයෝ නිවන් අවබෝධ කරගන්නවා කියන කාරණේ නෝනා මම පිළිගන්නේ නැහැ. මම පිළිගන්නේ නැහැ. නමුත් අප්‍රමාණ වූ ඉන්ද්‍රිය ධර්මයන් ශක්තිමත් කරගන්න සියලුම දෙනා නිවන් අවබෝධ කරගන්න මාර්ගඵලලාභින් වෙනවා, සුගතිය සකස් කරගන්න නේද? නමුත් සමහර තැන් අපි අතිශයෝක්තියෙන් දකිනවා. දැන් සමහරු කියන අනුරාධපුර යුගයේදී රහතන් වහන්සේලා වැඩි සිටි යුගයේදී වී පැදුරක් වේලගන්න බෑ කියලා. ඇයි? රහතන් වහන්සේලා උතේ රහතන් වහන්සේලා කියන්නේ දරුව මේ ආකාශයේ ඇවිදවිද වී පැදුරක් වේලගන්න බැරි තරමට ආකාශයේ ඇවිදින ආස්වාදයෙන් බරවෙච්ච පිළිසද්ද. ඒවා නෝන අපි ධර්මානුකූලව ගල්ප ගන්නවා. ඒවා මේ අර අමෝලිකා සද්ධාව තුල මේ තමන් ආස්වාදයේ ධර්මේ සාධාරණයි. ඒක පිනක්, ඒක ඒගොල්ලන්ට. නමුත් ඒ පින තුල පින වැඩුණත් නෝනා මේ පැත්තෙන් ධර්මාබෝධයෙන් අපි දුර්වල වෙනවා. තේන්නා? ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කාලේ වුණත් ඔය සූවිසි අසංකේයයක් ඔයසා සත්වින් නිවන් අවබෝධ කළා කියන කාරණේ මම නම් දකින්නේ නැහැ. නමුත් නෝනා බුදුරජාණන් වහන්සේ තමන්ගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් අප්‍රමාණ පිරිසකට ඒ ධර්මයේ දායාදයක් ලැබලා දුන්නා. නමුත් බුදුරජාණන් වහන්සේ මම නම් දකින්නේ නිගණ්ඨනාත පුත්‍ර මේ පැත්තෙන් 500ක් එක්ක පිරිවර යනකොට නෝනා බුදුරජාණන් වහන්සේ 200ක් එක්කයි ස්වාමීන් වහන්සේලා වැඩම කරන්නේ. ඒ නිසා හැමදාම මේ බුද්ධ පෙරහැර කියන කාරණේ පොඩි ලොකු නැහැ. තේන්න? නමුත් අපි මේක මේ ආස්වාදයෙන් ලොකු කරගන්න ලොකු කරගන්න ලොකු කරගන්නේ ආස්වාදයේ තුලින්ම නොනා අප්‍රමාදී භාවය අපෙන් ඈත් කරගන්නවා. ඒ නිසා අපි දකින්න ඕනේ අතීතයේ ඒසා පිරිසක් තුන් නිවන් මාර්ගය අවබෝධ කරගත්තත් අපි දකින්න ඕනේ මේක දුර්ලභ ධර්මයක්, මේක අවබෝධ කිරීමට දුර්ලභ ධර්මයක්. ඒ නිසා අපි කෙසේ හෝ මේ දුර්ලභ ධර්මය අවබෝධ කරගන්නවා කියන තැනට එනවා මිසක් අර වගේ ආස්වාදයෙන් ගණන් හිලන් දක්වමින් දක්වමින් යන්නේ අපි තුන අමූලික සද්ධාවයි වැඩේ. මම නම් භික්ෂුවක් හැටියට යම් දවසක මේ ධර්මයේ අර්ථය ගන්නවා කියන තැන දිනුවනම් මම දැක්කේ මේක නම් දුර්ලභ දෙයක්ම හැටියටයි. මම ධර්මානුකූලව ගලපලා S2 පියාගෙන බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලේ දැක්කොත් නෝනා මම දකින්නේ බුදුරජාණන් වහන්සේගේ පිරිවර තමයි අඩුම පිරිවර හැටියට එදා දඹදිව හිටියේ කියලා. මම ධර්මයේ ගලපලා ඒක දකින්නේ. වෙන ක්‍රමයකින් දකින්නවනේ මේ බුදුරජාණන් වහන්සේගේ පිරිස තමයි අඩු පිරිස. තේන්න? බුදුරජාණන් වහන්සේගේ මේක අපි මතු කරලා දකින්න ඕනේ ධර්ම නුවණින් ගල්පලා. බුදුරජාණන් වහන්සේ කියනවා මහ පොළොවේ මේ පස් ටිකක් අරගෙන නියසිලට මහණෙනි මෙච්චරයි සද්ධාව සකස් කරගන්න කියලා. මෙච්චරයි සද්ධාව සකස් කරගන්න කියලා. එහෙනම් මෙච්චරයි සද්ධාව සකස් කරගන්න කියන තැන් දින ඕන අපි දකින්න ඕනේ දඹදිව මහ පොළොව තරම් පස් තරම් මිනිස්සු අතර මෙපමණ ඉඳලා තියෙන්නේ. එහෙනම් අපිව අතිශයෝක්තියෙන් දකින දේ සත්‍යද? ඔය සත්‍ය දකින තාක්කල් අපි ධර්මයෙන් ඈතට යනවා. ධර්මයෙන් ඈතට යනවා. මේක ලිහිල් කොට ගන්නවා, ශාසනයේ ලිහිල් කොට ගන්නවා, ශාසනයේ අර්ථයන් ලිහිල් කොට ගන්නවා. ඒ නිසා අපි දකින්න ඕනේ හැමදාම මම ධර්මයේ මතු කරගත්තේ මෙතනින් මේ සද්ධාව තියෙන්නේ මේ නියසිලේ තියෙන පස් තැනටයි කියන තැන ගත්තහම මගේ වීරය
ශක්තිමත්ුණා වීර ශක්තිමත්ුණා මොකද මම සූවිසි අසංකේයයක් නිවන් දැක්කනේ මටත් මේක දකින්න ලේසියි කියපු තැන ඉන්නවනම් මමත් තාම අර සද්ධානුසාරී ධම්මානුසාරී තැනයි ඉන්නේ ඒ නිසා ධර්මයේ නුවණින් ගලප ගන්න නෝනා අන්න අපිට මේකේ යථාර්ථය තේරෙනවා එතනින් එහා ආස්වාදයට යන්නේ නැහැ මහත්ෙක් මගෙන් අහුව ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයා හැටියට උප්පත්තියට සකස් වෙන කාලේ තිරිසන් සත්තු වෙලා බුද්ධිමත් සමාජීත්‍රි දැනුම තේරුම් තියෙන සමාජීත්‍රි බුදුදහම හැල්ලුවට ලක් වෙනවා දැන් මේ සා මේ ලෝක ධාතුව තුල මේ වෙලාවේ කොච්චරනම් බෝධිසත්ව තිරිසන් සත්තු ඉන්න පුළුවන් ඈ ඔය පන්සල් ආශ්‍රිතව ඉන්න ඇත්තු අතර දේවාල ආශ්‍රිතව ඉන්න ඇත්තු අතර ඔය වන සත්තු අතර නායකත්වයේ දන සත්තු අතර කොච්චරනම් බෝධිසම්භාර පුන්න සත්වයෙක්ද එහෙනම් ඉතින් කතා කරන්න එපා නේද එහෙම දෙයක් නැහැ ඒවා අපි අතිශයෝක්තියෙන් කරන දේවල් තේන්න නමුත් ඕනෑම තිරිසන් සතෙක් අදහස් ප්‍රකාශ කිරීමක් කරනවා තේන්න දැන් වඳුර රංචුවක් හිටියාම අර නායක වඳුර සමහරලාට මේ පැත්තේ ගහේ ඉන්න වැඳිරියට සංඥා කරලා අඬ ගහනවා නමුත් ඒගොල්ල වචන වලින් නෙමෙයි කතා කරන්නේ ඉරියව් වලින් හැඟීම් වලින් යම් ක්‍රමයකින් ඒගොල්ල හැම වෙලාවම අදහස් උමාරු කර ගන්නවා දැන් එක්තරා අවස්ථාවක බෝධිසත්වයෝ අර හරක්කුලේ විපදුන වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්කම ගාලේ ඉදදී ජනපද කල්යාණී නන්ද කුමාරයා ඒ ගෙදරම ඌරෙක් වෙලා උපත්ති ලැබනවා නමුත් මේ ජනපද කල්යාණී තමයි මේ ගෙදර සත්තුන්ගේ අයිතිකාරයා ජනපද කල්යාණී තමයි අයිතිකාරය. නමුත් මේ ජනපද කල්යාණී මේ හරක්ගෙන් හොඳට වැඩ ගන්නවා. වැඩ ගත්තාට හොඳට කන්න දෙන්නේ නැහැ. නමුත් අර ඌරට ගෙදර තියෙන ඉතුරු වෙච්ච කෑම හැම දෙයක්ම කන්න දෙනවා. කන්න දෙන වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් උපදිලා ඉන්නේ හරක්කුලේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා බෝධිසත්වෙන්න බලන්නකෝ අපිට මේ හරියට කන්නවත් දෙන්නේ අර ඌරට අච්චර කන්න දෙනවනේ ඌර හරි වාසනාවන්තයි කියලා. ඒ වෙලාවට කියනවා නෑ නෑ මිනිස්සුව කවදාකවත් එහෙම දෙන්නේ නෑ. පොඩ්ඩක් ඉවසලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා කියනවා. ඒ වගේම ටික දවසකින් ජනපද කල්ලාණිය කසාද බැඳ. වඳින වෙලාවේ අර ඌරව මරාගෙන අනු මගුල් ගෙදෙට්ට ගන්නවා. ඒ වෙලාවේ යන්න බෝධිසත්වයෝ කියනවා දැක්කනේ දර හොඳට කන්න දුන්නේ ඇයි කියලා ඔබ දැක්ක නේද කියලා අර බුදුරයන් වහන්සේ ඕක මේ නන්ද කුමාරයාට කියන්නේ. ඔබ මේ මොහොතේ ඔයසා ඇලුම් කරන ජනපද කල්යාණි එදා ඔබව ජනපද කල්යාණිගේ මගුල් ගෙදරදී ඌරෙක් වෙලා හිටිය ඔබ මරාගෙන කෑවා කියලා. තේන්න. නමුත් එතනදී ආනන්ද බෝධිසත්වයේ අර අනිත් හරකට කියනවා ඒ කියන්නේ වචන වලින් නෙමෙයි ඒගොල්ලන්ගේ ඉරියව් වලින් නමුත් අපි හැම නෙමෙයි කියන්නේ අපි කියනවා නෑ බෝධිසත්වය කතා කළා නමුත් නෝන මේවා සියල්ලම මෝහයට යදාල වෙන්නේ නමුත් ඒවා තුළින් නෝන පින වැඩෙනවා පින වැඩුණාට අමෝලිකා සද්ධාමයි මේ පැත්තෙන් මොදු වෙන්නේ තේන්නාද ඒ නිසා නිරේතුරුව අපි ආස්වාදයට යට වෙලා ප්‍රකාශයන් සිද්ධ කරනවා නමුත් මේ ආස්වාදයට යට වෙන මොහොතක් පාසා අපි නිරේතුරුම ධර්මාවබෝධයෙන් ඈතට යනවා එනිසා මම නම් ධර්මයේ මතු කරගත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි දුර්ලභම ධර්මය බුදුරජාණන් වහන්සේගේ පිරිසයි ලෝකේ සිටි අවම පිරිස කියන තැන ඉඳගෙනයි මම වීරිය ශක්තිමත් කරගත්තේ සමහරට ඒක එහෙම නොවෙන්නේ නැති නමුත් නොවුනත් නොවන අපි ගන්න ඕනේ මෙතනිනුයි මෙතනින් ගත්තොත් තමයි අපේ වීරිය මතු කරගෙන අපිට යන්න පුළුවන් එහෙම නැතුව අපි අතිශයෝක්තියෙන් ආස්වාදයෙන් ගණන් හිලං ඉලක්කම් වැඩි කර කර දක්ව යන්න ගියොත් අපිට ඉතින් ඒ වැඩෙන මොහොතක් පාසා වැඩෙන්නේ පංච උපාදානස්කන්ධේ නිත්‍යභාවයමයි සක්කාය දිට්ඨියමයි. ඔකට තමයි ධර්මයේ කෙරෙහි සක්කාය දිට්ඨිය කියන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සක්කාය දිට්ඨිය කියන්නේ. සංඝයා කෙරෙහි සක්කාය දිට්ඨිය කියන්නේ. එසා නිරේතුරුවම අපි දකින්න ඕනේ මහ පොළවෙන් බුදුරජාණන් වහන්සේ නියසිලතරම් පෙන්වන පස් ටිකයි සද්ධාව සකස් කරගන්න. පැවිදි භාවය නෙමෙයි. සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් නෙමෙයි. සද්ධාව. එනම් බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයේ තුල ලෝකේ ඕනෑම මොහතක ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩ සිටින මොහොතේ ධර්මයේ සද්ධාව සකස් කරගත්තේ මෙච්චරයි එහෙනම් මහ පොළොවේ පස් ගන්නට පිරිස වැඩි අනිත් කණ්ඩායම් වල හරිද වැරදිද එතනේ තමයි දකින්න ඕනේ එහෙම දැක්කොත් තමයි අපිට වීර්ය සකස් කරගෙන මේක යන්න පුළුවන් එහෙම නැතුව අපි පින උදෙසා අපි අර වගේ මෝහයෙන් අපි ආස්වාදයට යට වෙලා යන්න අපිත් ප්‍රමාද භාවයට පත් වෙලා ජනතාවත් තව තව ආස්වාදයන් තුල පංච උපාදානස්කන්ධේ නිත්‍යභාවයම වඩමින් යන ගෞරවනීය ස්වාමින් වහන්ස පසේ බුදුවරයාණන් වහන්සේලා පහළවන්නේ කුමන කාලයකද මොනවකේ පරිසරයක් තිබෙන කාලවක වහනුවකද
බුදුරයන් වහන්සේ දේශනා කරනවා පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ අබුද්ධෝත්පාද කාලයන්නේ අබුද්ධෝත්පාද කාලය කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කියන මේ අර්ථයන් ලෝකෙන් අතුරුදහන් වුණාට පස්සේ ඒ කියන්නේ කවදා හරි ඔය කාසාය කණ්ඩකලත් අතුරුදහන් ගිලා ගියනොත් මුද කාසාය කණ්ඩක ඉන්න තාක්කල් සංඝයා කියන අර්ථය තියෙනවනේ නේද ධර්මයේ කියන අර්ථයක් තියෙනවනේ සියලුම ධර්මයේ අර්ථයන් අතුරුදහන් වෙලා ගිය කාලයක තමයි පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ එතකොට දැන් පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වීම කියන කාරණේ මේ ශනිකෝ වෙන දෙයක් නෙමෙයි දැන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ සාරාසංක කල්ප ලක්ෂ ගානක් මම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියන දසපාරමී පුරාගනාමේ ඵලයක් හැටියට එතකොට රහතන් වහන්සේ කෙනෙක් අසූ මහ ශ්‍රාවකින් වහන්සේලා කෙනෙක් මේ උතුම් රහත් ඵලයන්ට ඒ පදවිතානාන්තර වලට පත් වෙන්නේ ඒ සාරාසංක කල්ප ලක්ෂ ගානක් දීර්ඝ කාලයක් මම උතුම් රහත් ඵලයට පත් වෙනවා කියන එන්නා උපාදානේ ඔස්සේ ඒ වගේ පසේ බුදුරජාණන් වහන්සේ නමකුත් පහළ වෙන්නේ නෝන අතීත උපාදානයන්ට අදාළව එයා සංසාරයේ අතීතයේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් දැකලා එහෙම නැත්නම් මේ ධර්මයේ තුල කියන පසේ බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවයන් දැකලා මම පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙනවායි කියලා උපාදානයක් ඇති කරගන්න. උපාදානයක් ඇති කරගෙන මේ පසේ බුදුරජාණන් වහන්සේ කියන උපාදානය ඔස්සේ යා පින්කම් කරමින් දන් දෙමින් නිරේතුර සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවය ඔස්සේ ඒ දැනීම අවුරුදු ලක්ෂ ගාණක් කල්ප ගාණක් ඉස්සරහට අරන් ඇවිල්ලා එයා යම් දවසක නිවන් අවබෝධ කරගන්නේ පසේ බුද්ධත්වයට පත් වෙලා. ඒතර පසේ බුද්ධත්වයට පත් වෙන කෙනෙකුට කවදාකවත් සාස්තුන් වහන්සේ කෙනෙක් කල්යාණ මිත්‍රාශ්‍රයක් ලැබෙන්නේ නැහැ. ඒතර පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් තනියමයි ධර්මය අවබෝධ කරගන්නේ. මොකද ඊට අදාළව යා සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවය තුල නිරේතුරුවම ඊට අදාර දැනීම් සකස් කරගෙනයි ඉන්නේ. එයා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගත්ත මොහොතේ පටන් එයා දන්නවා මම පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. කොහොමද එයා දන්නවා මට බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහෙන්නේ නැහැ. මට රහතන් වහන්සේ නමක් මුණ ගැහෙන්නේ නැහැ. මට ධර්මයක් ඇහෙන්නේ නැහැ. මට කල්යාණ මිත්‍රාශ්‍රයක් ලැබෙන්නේ නැහැ. එයා මේ සියල්ල දැනගෙනයි මේ සංස්කාර පත්‍ය විඥානං කියන ධර්මතාවයේ තුලේ දැනීම් ඔස්සේ යා සංසාරේ මැරෙමින් ඉපදෙමින් ඉන්නේ පටිච්චසමුප්පන්න. එතකොට ඒකට අහම්බයක් නෙමෙයි. එයා පුහුණු කරලා තියෙන්නේ. තේන්න. එතකොට මේ පුහුණුව ඔස්සේ යා යම් දවසක අබුද්ධෝත්පාද කාලයේ උප්පත්තිය සකස් කරගත්තොත් අන්න යාට තරුණ කාලේනකොට නොවනා දිහි කාලේ බත් පිඟාන කමින් ඉන්නකොටම එයාට මේ බත් පිඟාන වමනයක් බවට පත් වෙලා පේනවා. තේන්න. එයාට පේනවා. එයා මේ ශරීරයට පවුඩර් ටිකක් දාන මොහොතේම එයාට මේ ශරීරය එකපාරට ඇටසැකිල්ලක් වෙලා කවුරුත් කියලා නෙමෙයි. කවුරුත් කියලා නෙමෙයි. කල්යාණ මිත්‍රෙක් නැහැ. එයා පුහුණු කළා සංසාරේ. එයා දන්නවනේ දැන් පසේ බුදු කෙනෙක් වෙන්නේ මෙහෙමයි කියලා. ඒක දැකලා පුහුණු කරලා ඒ සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවයන් තුල අන්නේ ශක්තිමත් වෙනකොට තමා තුලින් අනිත්‍ය සංඥා මතුවෙනවා. එයාට කලකිරෙනවා. දැන් එයා පවුඩර් දාන්න ගියේ කණ්ණාඩි ඉස්සරහට. නමුත් එකපාරට එයාට පේනවා මේක ඇටසැකිල්ලක් වෙලා. එයා කෑම ටික රසෙන් කන්න ගියේ ඊට අර එකපාරට මේ කෑම ටික වමනයක් වෙලා පේනවා. එයා ඊට පස්සේ කලකිරිලා එයා තනියම සිවුරු පෙරවගෙන තමයි පසේ බුද්ධත්වයට පත් වෙන්නේ. තේනවා? එයාට කාගේවත් මාර්ගෝපදේශකත්වයක් ලැබෙන්නේ නැහැ. තේනවා? එහෙම පසේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඒ කියන්නේ යා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා තින රහතන් වහන්සේ කෙනෙකුට අදාළව බුදුරයන් වහන්සේ කෙනෙකුට සමානව චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. එතකොට එහෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු පසේ බුදුරජාණන් වහන්සේ දුක ඇති වෙන්නේ තෘෂ්ණාව නිසා කියලා කියන්න නොදන්නවා වෙන්න බෑ. යාපත් චතුරාර්ය සත්‍ය අවබෝධ කළානේ. දැන් දුක නැති කරගත්තා. එතකොට මේ දුක කියන කාරණේ ඇති වෙන්නේ තෘෂ්ණාව නිසාමයි කියන කාරණය එයාට කියන්න බැරිද? පුළුවන්. එයා ඒක දන්නවා. මේ මම මේ තැනටපත් උනේ සීලය ආරක්ෂා කිරීම තුලින්න කියන කාරණේ යා කියන්න දන්නවා. නමුත් එයා දැනගත්ත දේ නෝනා බුදුරජාණන් වහන්සේ කෙනෙක් වගේ මේ ධර්මය බෙදලා ගලපලා කියන්නේ එයා දන්නේ නැහැ. අවම වශයෙන් පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් තරම්වත් ධර්මයේ ගලපා බෙදලා කියන්න දන්නේ නැහැ. මොකද රහතන් වහන්සේ කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ පූර්වාදර්ශ තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවි ගියාට පස්සේ ධර්මයේ පූර්වාදර්ශ තියෙනවා. තේන්න. සංඝයාගේ පූර්වාදර්ශ තියෙනවා. නමුත් පසේ බුදුරජාණන් වහන්සේට මේ කිසිම පූර්වාදර්ශයක් නැහැ. නමුත් එයා දන්නවා තනියම මේ දුක නම් සකස් වුනේ තෘෂ්ණාව නිසාමයි කියලා. කුමක් කෙරේ තෘෂ්ණාවද මේ රූපය කෙරේ තියෙන තෘෂ්ණාව නිසායි කියන කාරණය දන්නවා. නමුත් ඉන් එහාට ගලපලා බෙදලා ධර්මයේ පංච උපාදානස්කන්ධ හැටියට කියන්න පසේ බුදුරජාණන් වහන්සේ දන්නේ නැහැ. දැන් ඔබ හිතන්න දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. පිරිනිවන් පාලා ධර්මයේ ලෝකේ රහතන් වහන්සේලාත් නැහැ. නමුත් ධර්මයේ ජීවමානව තියෙනවා, සම්දික්ඨිකව තියෙනවා. මේ ධර්මයේ සම්දික්ඨිකව තියෙන අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන යම් කෙනෙක් අපි කියමු මේ මහත්මයා උතුම් රහත් ඵලයට පත් වෙනවා. තේන්නා? දැන් මම බුදුරජාණන් වහන්සේ නම ජීවමානවත් නැහැ. රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවද නැද්ද කියනත් අපි දන්නේ නැහැ. තේන්නා? නමුත් මේ මහත්මයා සංසාරේ හුරුව නිසා සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවය තුල තමන්ගේ කුසල් ශක්තිය
පරිපූර්ණ භාවයට පත් වෙලා වීරයෙන් තම උත්සාහයෙන් තම වීරයෙන් ජීවිතේ මරණයට දාලා උතුම් රහත් ඵලයට පත් වෙනවා. නමුත් උතුම් රහත් ඵලයට පත් වුණත් මේ මහත්යා කවදාකවත් සූත්‍රයක් කියවලා නැහැ. නමුත් සද්ධර්ම ශ්‍රවණය කළා. සද්ධර්ම ශ්‍රවණය කළා. නමුත් මේ මහත්යාට තිබ්බේ මේ රූපය දුකයි කියන මේ ජීවිතය දුකයි කියන කාරණේ දැක්ම මේ මහත්යාට තිබ්බා. දැකලා මේ රූපය දුකයි කියන තැන ඉඳන් වඩාගෙන ඉස්සරහට ගිහිල්ලා ආ රූපය කෙරේ තියෙන තෘෂ්ණාව සිඳලා ආ උතුම් රහත් ඵලයට පත් වෙනවා. පත් වුණත් එයාට මේ පංච උපාදානස්කන්ධය බෙදලා ගලපලා කියන්න දන්නේ නැහැ. එයා දන්නේ නැහැ. සමහර රහතන් වහන්සේලා ඉන්න පුළුවන් ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ග අංගට කියන්න දන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අන්‍යාගමික පින්වතුන් ආවා. ඒ පින්වතුන් ලැබිලා බුදුරජාණන් වහන්සේගෙන් කමටහනක් ඉල්ලනවා. දැන් චුල්ලපන්තක හාමුදුරුවෝ චුල්ලපන්තක හාමුදුරුවන්ට ගාථාපද හතරක් පාඩම් කරගන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. ඒතර මේ පුංචි චුල්ලපන්තක හාමුදුරුවෝ එහෙම නැත්නම් අර සුසාන භූමියේ බැඳලා දාලා තිබ්බ සෝක්මාවක පුංචි හාමුදුරුවෝ එහෙම නැත්නම් සංකිච්ච කියන ළමා වයසේදී මහාන වෙච්ච රහත් ඵලයට පත් වෙච්ච පුංචි හාමුදුරුවෝ බලන්න මේගොල්ලෝ රහත් ඵලයට පත් වෙන වෙලාවේ ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගංගට හරියට කියන්න දන්නේ නැහැ. නමුත් මේ මාර්ගංගට කියන්න දැනගන්න ඊට පස්සේ ආ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා කියවලා අන්න ඊට අදාළව තම අවබෝධ කළා වූ ධර්මය මතු කරලා ගන්නවා. ඒතොර එදාට ඒ රහතන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දන්නේ නැති වෙන්න පුළුවන්. සප්ත බොජ්ජංග කියන්නේ සති ධර්ම විජේ වීර පීති පස්සාදි සමාධි උපේක්ඛා කියන දන්නේ නැති වෙන්න පුළුවන්. දන්නේ නැති වුණත් අන්න යා බුදුරජාණන් වහන්සේගේ දේශනාව කියවන මොහොතේම සම්පූර්ණයෙන්ම යා මේක මතු කරලා ගන්න. මොකද යා අවබෝධය ලැබලා තියෙන්නේ. නමුත් ලැබපු අවබෝධය අනුන්ට දේශනා කරන්න තරම් යා දැනුම නැහැ. තේරුම නැහැ. තේන්න. යාට තේරුම නැහැ. රහතන් වහන්සේ කෙනෙක් ඉන්න පුළුවන් බුදුරයන් වහන්සේගෙන් කමටහන ගන්නවා. බුදුරයන් වහන්සේ මොකද්ද කියන්නේ? බුදුරයන් වහන්සේ කියන්නේ මහණෙනි මේ ඇස අනිත්‍යයි. මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය අනිත්‍යයි. මේ ඇස අනිත්‍ය නම් මේ ඇස නිසා සකස් වෙන්නා වූ වේදනාවත් අනිත්‍යයි සංඥාවත් චේතනාවත් විඥානයත් අනිත්‍ය උච්චරයි කියන්නේ. ඕක කියලා ඕක අහගෙන තමයි ගිහිල්ලා භාවනා කරන්නේ. භාවනා කළා පළවෙනි රාත්‍රියේදීම රහත් ඵලයට පත් වෙනවා. ඒ රහතන් වහන්සේගෙන් ඇහුවොත් පංච උපාදානස්කන්ධය විග්‍රහ කරලා බෙදලා කියන්නේ කියලා ඒ රහතන් වහන්සේ දන්නේ නැහැ. නමුත් ඒ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පංච උපාදානස්කන්ධය මේක විග්‍රහයතුව නැත්තම් කියවලා දැක්කට පස්සේ පුතේයා සම්පූර්ණයෙන්ම අවබෝධය තුලින් අනිත් පැයට වඩා දක්ෂ විදියට කියනවා. දැනීම අවශ්‍යයි අවබෝධයේ ලෝකයට මතු කරලා පෙන්නනම් දැනීම අවශ්‍යයි. නමුත් පසේ බුදුරජාණන් වහන්සේට ඒ දැනීම ලබා ගන්න ක්‍රමයක් නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ නැහැ. ඒ නිසා නමුත් පසේ බුදුරජාණන් වහන්සේ දන්නවා දුක සකස් වෙන්නේ තෘෂ්ණාව නිසායි කියන කාරණේ කියන්නේ. ඒ නිසා නිරේතුරු ඔබ රූපය කෙරෙහි මේ මිල මුදල් දේපල කෙරෙහි තෘෂ්ණාව ඇති කරගන්න එපා කියලා කියන පසේ බුදුරජාණන් වහන්සේට බැරි කමක් නැහැ. ඕනෑම පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලැබුව අවබෝධය තුල පසේ බුදුරජාණන් වහන්සේට කියන්න පුළුවන් ගිහි කෙනෙක් ළඟට ගිහිල්ලා පුතේ මේ දුක සකස් වෙන්නේ ඔබ මේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි කියලා. නමුත් පසේ බුදුරජාණන් වහන්සේ ඒක කියන්නේ යන්නේ ඇයි කියන්නේ නැත්තේ? පුතේ මේක අබුද්ධෝත්පාද කාලයක්. ධර්මයක් නැහැ. ආස්වාදයට ලෝකයා බැඳිලා ඉන්නේ. නමුත් මිනිස්සු දන් දෙනවා. දන් දෙනවා. දන් දෙන්නේ නැත්නේ දැන් අපි පාත්‍රේ අරගෙන හම්බන්තොට ටවුන් එකට ගියොත් පුතේ මුස්ලිම් කඩේ මහත්තයා දන් දෙනවා. තේන්න. නොදීන්නේ නැහැ. දන් දුන්නත් එයා මං කියන දේ පිළිගන්නවද? නැහැ. මං පාත්‍රේ අරන් ක්‍රිස්තියානි මහත්තයෙගේ ගෙදෙට්ට ගියොත් එයා දන් දෙනවා. නමුත් එයා මං කියන දේ පිළිගන්නේ නැහැ. නමුත් එදාට මිනිස්සු දන් දෙනවා. දන් දුන්නත් නෝනා මේ කියන ධර්මය පිළිගන්නේ නැහැ. මොකද ආස්වාදයට බැඳුනා වූ ලෝකයක් ධර්මය පිළිගන්න ධර්මය අහන්න පින තියෙන අය එදා සංසාරේ නැහැ. එදා ඒ නැහැ. එදා පිරිහිලා පිරිහිලා ඉන්නේ නැහැ දිව්‍යතලවල කොහේ හරි ඇති. මෙතන ධර්මය අවබෝධ කරගන්න පිරිසක් නැහැ. ඒ නිසා පසේ බුදුරජාණන් වහන්සේ තමන් ධර්මය අවබෝධ කරගෙන ඒ තුලින් තමන්ට තමන් අවබෝධ කළා වූ ධර්මය තුල අනුන්ට පින්ඩපාතයක් පූඩා කරලා ඒ වගේ පින් ලැබෙන ක්‍රමයක් සකස් කරලා දීලා ඒගොල්ලෝ පිරිනිවන්. ඒගොල්ලෝ පිරිනිවන්. මොකද ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් නැහැ ලෝකයාට ධර්මය බලත්හරකාරයෙන් කියන්න යන්නේ. මොකද ඒගොල්ලන් උපාදානයක් උස්සේ ඉන්නේ. ඒගොල්ලෝ දන්නවා පසේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝකයාට බණ කියන පිරිස. ඒ උපාදානය උස්සේ ඒගොල්ලෝ ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මාර්යා බුදුරයන් වහන්සේ ලෞතුරා සම්මා සම්බෝධිය අවබෝධ කරගත් වෙලාවේ මාර්යා ඇවිල්ලා කියනවා හරි භාග්‍යවතුන් වහන්සේ. දැන් හරිනේ ඔබ දැන් මෙච්චර දවස් වෙහෙසුනා අවුරුදු 6ක් මෙච්චර දුක් විඳා කලේ බුද්ධත්වය අවබෝධ කරගන්නනේ. දැන් අවබෝධ කරගත්තා. දැන් ඔබ වහන්සේ පිරිනිවන් පාන. දැන් ඔබ වහන්සේ පිරිනිවන් පාන. බුදුරයන් වහන්සේ පිරිනිවන් පෑවද? නෑ. බුදුරයන් වහන්සේ කියනවා මාරේ ඔබ කියන විදියට මම පිරිනිවන් පාන්නේ නැහැ. මම මේ ධර්මයේ දේශනා කරනකම් මං ශ්‍රාවක සංඝයා ඇති කරනකම් ඒ ශ්‍රාවක සංඝයාට මේ ධර්මයේ ලෝකයාට දේශනා කරන්න ශක්තිය ලැබෙනකම් මං පිරිනිවන් පාන්නේ නැහැ කියනවා. ඒ බුදුරයන් වහන්සේගේ උපාදානය. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ උතුම් රහත් ඵලයට පත් වෙච්ච වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කැලේට ගිහිල්ලා මුළු ජීවිත කාලෙම ගත කළාද? නැහැ. ඒ මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේ ආවේ උපාදානය ඔස්සේ ඊට අදාළ ගමනක් යන්න. ආනන්ද සාමින් වහන්සේ ආවේ ඊට අදාළ ගමනක් යන්න. ඒගොල්ලන්ගේ සංස්කාර පත්‍ය විඥාන කියන දැනීම තුළ ඒගොල්ලෝ ඒ අදාළ ශේෂ්ත්‍රයන්ට යොමු
වෙනවා පසේ බුදුරජාණන් වහන්සේගේ දැනීම සකස් වෙලා ඉන්නේ මම බණ කියන්නේ නැහැ මොකද පසේ බුදු කෙනෙක් බණ කියන කාලයක නෙමෙයි පහළ වෙන්නේ එතකොට ඊට අදාළ වේ දැනීම සකස් වෙනවා සංස්කාරපත්‍ය විඥාන කියන ධර්මතාවය තුළ තේන්න ඒ නිසා ඒගොල්ලෝ බණ කියන්න යන්නේ නැහැ පසේ බුදුරජාණන් වහන්සේලා බණ කිව්වත් එදා ඉන්න ලෝකයායේ ධර්මය අහන්නේ නැහැ එදා ඉන්න ලෝකයායේ මං අද ගිහිල්ලා සවුදි අරාබියේ ගිහිල්ලා ධර්මයේ දේශනා කළොත් එහි ඉන්න මිනිස්සු ආයිද අහන්නේ නැහැ මගේ ජීවිතෙත් අර්ජනයට ලක් වෙයි එතකොට පසේ බුදුරජාණන් වහන්සේදා ලෝකයාට දන්න ටිකවත් කියන්න යන්නේ නැහැ ඇයි ලෝකයේ අධාර්මිකයි ඒ අධාර්මික ලෝකය නිරේතුරුම අකුසල් කරගනීවි කියන කාරණේ තුල ඉඳලා නිරේතුරුව පසේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ පාඩුවේ ජීවත් වෙන කෙනෙක් පිරිණිවි යනකම් උන්වහන්සේ වැඩියෙත්ම සමාජය තුලට නොයන්නේ කුමක් නිසාද මිනිස්සු අකුසල් කරගනී කියන කාරණේ අර සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා ගැන කියද්දි බුදුරජාණන් වහන්සේ කියනවානේ මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වැඩ හිටිය කාලේ රාජකුමාරේ මේ රාජකුමාරයා උදේ අස්සේගේ පිටේ නැගලා චාරිකාවක් යද්දී අර පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් කැලේකින් ඇතුලෙන් එළියට ආව පිණ්ඩපාතය යන. එතකොට මේ රාජකුමාරයා පසේ බුදුරජාණන් වහන්සේ කියලා දන්නේ නැහැ. මේ රාජකුමාරයා කියනවා මේ පව්කාර මිනිස්සයා ඇඟේ කුෂ්ඨයක්ද කොයිද රෙද්දක් පෙරවගෙන උදේ පාන්දර යනවා කියලා. ඒ කියපු කතාවට පසේ බුදුරජාණන් වහන්සේට අවුරුදු කල්ප ගාණක් නිරේ පැහිලා තමයි මිනිස්සෙක් වෙච්ච වෙලාවේ මුළු ශරීරෙම කුෂ්ඨයක් දරාගෙන එළියට ආව. ඒ නිසායි පසේ බුදුරජාණන් වහන්සේලා ලෝකයේ ඉස්සරහට යන්නේ නැත්තේ. දන්න පුංචි ධර්මය හරි දේශනා කරන්න යන්නේ නැත්තේ. මොකද දන්නවා ඒගොල්ලන්ගේ ශක්තිය වැඩි ඒ ශක්තිය වැඩි ශක්තිය නිසා අනුන් නිරේතුරුව තමන් ගින්දරක් අනුන් තමන් නිසා පිච්චෙනවායි කියන කාරණේ ඒගොල්ලෝ දන්නවා. ඒ නිසායි උන්වහන්සේලා දන්න පුංචි ධර්මය හරි නොකිය ඒ විදිහට ජීවත් වෙලා පිරිනිවියන්. අනිත් එක ඒගොල්ලන්ට කිසිම උපාදානයක් කැමැත්තක් සකස් වෙන්නේ නැහැ ධර්මයේ කියන්න මොකද අර අතීත උපාදානයන්ට අදාළව. ඒගොල්ලෝ ඒ ප්‍රාර්ථනාව ඔස්සේ ඉන්නේ බණ කියන ප්‍රාර්ථනාවට නෙමෙයි ඒගොල්ලෝ ඉන්නේ. එහෙම තමයි ඒක ගල්පලා ගන්න ඕනේ. ස්වාමීන් වහන්සේ පසේ බුදුරයාණන් වහන්සේලා දෙනමක් එකවර පහළ වෙනවද? පසේ බුදුරයන් වහන්සේලා අප්‍රමාණ පිරිස් එකම මොහොතේ පහළ වෙච්ච තැන් සූත්‍රගත ධර්මයේ තියෙනවා. ස්වාමීන් වහන්සේ පසේ බුදුරයාණන් වහන්සේලා පහළ වෙන අබුද්ධෝත්පාද කාලවල සුවිශේෂී ලක්ෂණ මොනවාද ස්වාමීන් වහන්සේ? මොකද අබුද්ධෝත්පාද කාලයක් කියන්නේ ඕන සම්මාදිට්ඨිය ආරෂ්ඨාංගික මාර්ගය අර්ථයන් ලෝකේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසයක් නැහැ, තෙරුවන් කෙරේ සද්ධාාවක් නැහැ, මෙරිලා නැවත උපතක් තියෙනවා කියන විශ්වාසයක් නැහැ, දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවා කියන විශ්වාසයක් නැහැ, අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවා කියන විශ්වාසයක් නැහැ, සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් ඉන්නවා කියලා විශ්වාසයක් නැහැ. ඔය කිසිම විශ්වාසයක් නැහැ. එච්චරයි. තවත් දිනයක උන්වහන්සේගේ උතුම් දහම් කරුණු ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. තෙරුවන් සරණයි.